හොඳයි, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණේ පවත්වන සෙන්සුරාද සාකච්ඡාවත් එක්ක එකතු වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මෙතෙන්දි කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රම දිනචරියාව මුලින් මතක් කරගන්නවා. ඊට පස්සේ සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගෙන ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ඊළඟට ඒක අනුසාරයෙන් අපිට තව ඒකට එකතු කරන්න දේවල් තියෙනවා නම් එහෙම හෝ එමත් නැත්නම් ඒක ආශ්‍රිතව පැන නැගුණු යම් ප්‍රශ්න තියෙනවා නම් සැකසහිත දැන් තියෙනවා නම් ඒක හෝ අපිට සාකච්ඡා කරනවා. ඉතින් එහෙමනම් අපි අද මහිත ඉදිරිපත් කරන්න තියෙන යෝගාශ්‍රමීය දිනචරියාව, එහෙමනම් මම දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා ධම්මසුබන්ද සායනාන්දට ආරාධනා කරනවා. හරි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ත අමෝඝ පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්දං බ්‍රූහෙහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නොවසද්දෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණවිශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදයි අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුපට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මකකට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහි යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණ ආධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වෙනෙහියින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කුහොන්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පදහනියංගානි ඉදහ රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදහනක්කමාය අසට්ඨෝ හෝති අමායාවී අථා භූතං අත්තානං ආවිකතා සත්හරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය ධාමවා දල්හ පරක්කමෝ අනිඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි ඛෝ රාජකුමාර පංච පධානියංඝානි යන මජ්ඣිම නිකායේ මෝදිරාජ සූත්‍රයේ වදාළ භාවනානු යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වුවහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇස් සීලයක පිහිටුවා පණ්ඩු පලාසේකු වශයෙන් සුදු තැනක නවත්වා හෙරණ බණදහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන්
පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද, කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මය වෙනසී යා හැකි හෙයින් පරීක්ෂාකොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ පැමිණි ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති. යතහිදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හෙයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍රාශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පියව හෝ පතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පීඨා එබඳු වූ ලජ්ජයෙන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුසු පරිදි සිකපද මැඩීමට කිසිවකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඤත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීඩේද හොඳින් නසා බලා දැනගෙන කිකි වණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනූගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචර පැවතුම් හා කුහනාදී වංකපතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනූගෙන දළදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයව පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දෙයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයිදී තෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වය වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශන ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුලදූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවතේ කොටසක්. අපිට ඊළඟට මාතෘකාව සපයා ගන්න තියෙනවා යම්කිසි සූත්‍රයක් ආශ්‍රය කරගෙන. අපි මේ වෙනකොට දීඝනිකායේ සංගීති සූත්‍රය තමයි පරිහරණය කරමින් ඉන්නේ. ඉතින් සංගීති සූත්‍රයේ අදට අදාළ කොටස මතක් කරන්න කියලා මම ධම්ම සුමද්ද සානාසයෙන් ඉල්ලා සිටිනවා. සංගීති සූත්‍රයේ දීඝනිකායේ පාඨික වර්ගයේ 364 පිටුව තික නිපාතය. අත්ථිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමා තයෝ ධම්මා. හැවත්නි, අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නායේ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. ඒ සියල්ලන් විසින්ම යම්සේ මේ ප්‍රශ්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනෙක් දෙයත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. තීනි දුච්චරිතානි කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං. තීනි සුචරිතානි කාය සුචරිතං, වචී සුචරිතං, මනෝ සුචරිතං. තයෝ අකුසල විතක්කෝ කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කෝ නෙක්ඛම්ම විතක්කෝ, අභ්‍යාපාද විතක්කෝ, අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පෝ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ, අභ්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. තිස්සෝ කුසල සංඥා
නෙක්හම සංඥා, අභ්‍යාපාද සංඥා, විහිංසා සංඥා. තිස්සෝ අකුසල ධාතුයෝ, කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු. තිස්සෝ කුසල ධාතුයෝ, නෙක්හම්ම ධාතු, අභ්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, හීන ධාතු, මජ්ඣිම ධාතු, පනීත ධාතු. තිස්සෝ තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. අපරාපි තිස්සෝ තණ්හා, කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා. අපරාපි තිස්සෝ තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා, නිරෝධ තණ්හා. තීනි සංයෝජනානි සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. සංයෝජන තුනක සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලවෘත පරාමර්ශ. ඔව්, එතකොට අපිට අද ටිකක් සාකච්ඡා කරන්න තියෙන ඔය එක අතකින් අපි ටිකක් දන්න කාරණයක් මේ ඇතම් කෙනෙක් ඕක විශේෂයෙන්ම මතු කරගන්නවා මේ සෝවාන් ඵලය ගැන කතා කරද්දි. එහෙම එතකොට විශේෂයෙන් සංයෝජන ධර්ම 10ක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන ධර්ම පහකුත්, උද්ධම් භාගයේ සංයෝජන ධර්ම පහකුත් වශයෙන්. එතකොට ඒකේ ඕරම් භාගය කියලා කියන්නේ ඒ කියන්නේ පහතට ඇද දමන කියන වගේ අදහසක්. උද්ධම් භාගය කියලා කියන්නේ උඩට ඇදලා තියාගන්නවා කියන වගේ අදහසක්. ඕරම් භාගය සංයෝජන පහ තමයි සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊළඟට කාමරාග පටික කියලා කියන්නේ. දැන් ඔය පහෙනුත් මුල් තුන ගැන තමයි අත්‍තරම අද ටිකක් කතා කරන්න තියෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කිව්වහම එතකොට දැන් සක්කාය කියන්නේ මොකද්ද කියලා මුලින්ම තේරුම් ගන්න වෙනවා. එතකොට සක්කාය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක විවිධ අර්ථ ගන්න පුළුවන් සත්කාය කියලා. ඒ කියන්නේ සියල්ලම ඇත කියලා වගේ සංකල්පයක්. එහෙම නැත්නම් රාශියම ඇත කියලා වගේ සංකල්පයක්. තවත් ටිකක් එහාට ගිහලා මේ රාශියේම කෙනෙක් ඇත, රාශියේම පුජ්‍යලයක් ඇත, රාශියේම මමෙක් ඇත කියලා වගේ එහාට තමයි ඔක මේ ගමන් කරන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දැන් මේ ඇඟ කියන එක සලකලා නැත්නම් මේ ශරීරය කියන එක සලකලා ශරීරයේ මම ඉන්නවා කියලා හිතා ගන්නවා. එතකොට අපි ඔන්න මාකරි ගෲප් ෆොටෝ එකක් දිහා බලලා මේ ඉන්නේ මම කියලා අපි කෙනෙක් වශයෙන් මේ පුජ්‍යලයක් වශයෙන් හඳුන ගන්නවා. එතකොට අපි මේ මම කියන්නේ මේ කයට තමයි විශේෂයෙන්ම එතෙන්දී මේ පෙන්වන්න කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කියනවා නම් මම කොටුවට ගියා, මම සිංගප්පූරුවට ගියා, මම අනුරාධපුරයට ගියා, මම දෙහිවලට ගියා. ඉතින් මේ විදිහට එක එක විදිහට අපි අරහෙ ගියා, මෙහෙ ගියා කියලා. එතකොට මේ භාවිතා කරනකොට තනිකරම ඉතින් මේ කය තමයි එහෙට මෙහෙට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒ කය එහාට මෙහාට අරගෙන යාමම ඒ අරගෙන යෑමෙදි ඉතින් හිත මුල් වෙනවාය, මේක ඇතුලේ කොටස් ගොඩක් තියෙනවාය, මේකේ විවිධ ක්‍රියාකාරීත්වයක් තියෙනවාය කියලා අපි හිතන්නේ නැහැ මේ වෙලාවේදී. අපි මේ කය කියන්නේ මම කියලා සාමාන්‍ය සලකන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට එක පැත්තකින් හිතන්න පුළුවන් දැන් මෙතන ඒ සක්කාය කියලා කියන මේ මුඩු ගොඩම එකක් කියලා සලකන ගතිය කොහොමත් යට තියෙනවා. ඊළඟට මේ මුළු ගොඩ ඇතුලේ නිකන් කෙනෙක් ඉන්න ගතියක්, මේ මුළු ගොඩ ඇතුලේ මමෙක් ඉන්න ගතියක්, මමත්වයක් ආරෝපණය කිරීමත් ඒ අස්සෙම තියෙනවා. ඉතින් එතකොට ටිකක් සංකීර්ණයි වැඩේ. මොකද අපි සාමාන්‍යයෙන් ඉතින් කියනවා මේකේ අන්න අපිටම ඇටකටු තියෙනවා, පෙනහළු තියෙනවා, අක්මාව තියෙනවා, බඩවැල් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේකේ කොටස් රාශියක් තියෙනවා කියලා නිකන් තේරෙනවා. නමුත් ඒ තේරුම අපිට බොහොම තාවකාලිකයි. අපි ඉතින් ඔන්න අට්ටික භාවනාවක් වඩද්දී නැත්නම් කොටස් 32 වඩද්දී පිළිකුල් භාවනාවක් වඩද්දී ඔන්න ඔය කොටස් බල බලා කොටස් බල බලා යනවා. ඒත් අර ඝන සංඥාවෙන් හිතයින් වෙලා නැහැ. යම් පමණකට ඝන සංඥාව බෙදෙන්න පුළුවන් කොටස් වශයෙන් මේක පේනකොට. නමුත් හිතේ ඒත් මෙතන කොහොම හෝ මේ කොටස් වලින් එකතු වෙච්ච තැන ඔන්න කෙනෙක් ඉන්නවා, පුජ්‍යලෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා ඉතින් අපේ තුල පුදුමාකාර විදිහට සක්කාය දිට්ඨියක් මේ ගැබ් වෙලා තියෙනවා. ඒක නිකන් හිර වෙලා වගේ තියෙනවා. ඉතින් එතකොට අපි හැම තිස්සෙම මේ ඒක පවා කියනතර මම පිළිකුල් භාවනාව වඩනවා, නැත්නම් මම කොටස් 32 බලනවා. එතකොට මේ ඔක්කොගෙම අපි මමත්වයක් ආරෝපණය කරගන්නවා. ඊළඟට මේ කයට මමත්වයක් ආරෝපණය කරගන්නවා. ඊට පස්සේ දැන් ඕකේ අනිත් පැත්ත තමයි දැන් මේ කයට නැත්නම් මේ මට මේ කය අයිති කියලා හිතා ගන්නවා. දැන් මට මේ මම උසයි. මම නැත්නම් මේ මගේ පාද දිගයි, මගේ ඔළුව කැක්කුමයි, මගේ බඩරි දෙනවා, නැත්තම් මගේ හම සුදුයි, මගේ හම කළුයි. ඒ විදිහට අපිට මේ මුළු කයට ආශ්‍රිත යම් හෝ දෙයක් මමත්වයකින් සලකලා නැත්තම් අයිතිය හංගවමිනුත් කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කියන්නේ මේක හිතුවට වඩා ටික මේක සංකීර්ණ ගතියක් තියෙනවා. එක්කෝ මේ මම කියන්නේ කිලින්ම කය කියලා ගන්නවා. එතකොට කිසිම වෙනසක් නැහැ, මමයි කයයි දෙන්නම එකයි. එහෙම නැත්තම් මම කියලා මොකද්ද වෙන එකක් තියෙනවා. ඒ මමට අයිති මේ කයත්.
තොට මේ කය තවට මගේ තොට මගේ අයිතිය කියෙන හඟවන පදෙන් තොට මේ මම කියන එක කොහේ හෝ තැනක වෙනම තියෙනවා තොට එයාට මේ කය කියන එකත් අයිති කියලා හෙම ගන්නත් පුළුව තින් හෙමත් අපි කතාගන්නවා තිතවට තමයි අපි කියන්නේ අර මගේ දෙන්කෙස් පෙහිලා මගේ බඩර දෙනවා මගේ ඔලුව හැක්කුමයි මේ මගේ දැන්ට පස් එයා පරිහරණය කරන දෙවල් මේ මගේ ඇඳු මේ මගේ වාහනේ මේ මගේ ගෙදර ති මේ විදිට අර මේ මගේ කියන සංකල්පය හරහත් දැන්ඔන්න මේ මමට හුඟ ආද්‍යවල එකතු වෙලා තියෙනවා දිගතකොටත් ඔන්න පාපැත්තකින් සක්කායි දිට්ටි තියෙනවා ඊළඟට දැන් මේ කය ඇතුලේ මම ඉන්නවා කියලා සලකන්නත් පුළුවන් දැන් මේ කය කියන එක එක්තරා නිකන් වෙනමම භාජනයක් වගේ එකක් ඒ භාජනය ඇතුලේ ඔන්න මම ඉන්නවා ඇතුළට වෙලා එතකොට අන්න ඒක තවත් සංකල්පයක් එතකොට එහෙමත් සලකන ස්වභාවයක් දෙනවා. එතකොට කය ඇතුලේ තමයි මම ඉන්නේ. දැන් ඔය සයන්ස් මේ කවුද විද්‍යාඥයෝ හැම බැලුවොත් තේ ඒගොල්ලෝ කියනවා ඔන්න හිත තියෙන්නේ ඔන්න මොලේ ඇතුලේ. නැත්නම් හිත තියෙන්නේ ඔන්න හදවත ඇතුලේ. එතකොට මේ හිත කියලා අපි සලකන්නේ මම නම්. එතකොට කය ඇතුලේ මම ඉන්නවා කියලා සංකල්පයකට යන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේ අයිතිය වෙනුවට නිකන් මම කියන එක හාත්පස නිකන් පැතිරලා තියෙනවා. අන්න එයාගේ ඇතුලේ තමයි මේ කය කියන එක තියෙන්නේ. එහෙම සලකන්න පුළුවන්. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් පෙන්නනවා මේ හතර ආකාරයකින් මේ කයට නැත්නම් මේ රූපයට සක්කාය දිට්ඨියක් පනවන්න පුළුවන්. ඒක කියනවා අය මේ දහමේ මොකද්ද මේ වචන ටිකක් එනවා පාලි වචන ටිකක්. රූපං අත්තතු සමනුපස්සති. මේ රූපයම ආත්මය කියලා සලකනවා. මේ රූපය කියන්නේ මම කෙලින්ම. ඊළඟට රූපවන්තං වා අත්තානං. ඒ කියන්නේ අර මට මේ රූපය අයිති අයිතිය කියලා මගේ කියන කැල දෙන්නේ රූපවන්තං වා අත්තානං. අනිත් පැත්තෙන් කියන පුළුවන් අත්තනිවා රූපං. ඒ කියන්නේ එතෙන්දී වෙන්නේ මේ ආත්මයක් මාක් හරි එකක් තියෙනවා මම කියලා එකක් තියෙනවා. අන්න ඒක ඇතුලේ තමයි මේ කය තියෙන්නේ. ඒ තුන්වෙනි අවස්ථාව. තවත් අනිත් පැත්තෙන් තියෙනවා රූපස්මින් වා අත්තානං. ඒ කියන්නේ රූපය තුල ආත්මය තියෙනවා. රූපය තියෙනවා මෙනම ඒක ඇතුළට වෙන්න ඕන ආත්මයක් තියෙනවා. මමෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට අර මේ රූපය කියන එක අපිට ටිකක් සලක ගන්න ලේසි. ඒතර මේ කයේ කය ආශ්‍රය කරගෙන ඒතර අපි මමත්වයක් ගොඩනගනවා. එක්කෝ කෙලීම රූපේ මම කියලා සලකනවා. එහෙම නැත්නම් මේ රූපේ මට අයිති කියලා සලකනවා. නැත්නම් මම කියන එක්කෙනා ලොකුයි එයාගේ ඇතුලේ මෙන්න මේ රූපේ තියෙනවා කියලා සලකනවා. නැත්නම් රූපේ කියන එක්කෙනා ලොකුයි රූපේ කියන එක ඇතුලේ මම ඉන්නවා කියලා සලකනවා. ඉතින් මෙන්න මේ විදිහට හතර ආකාරයකින් අපිට මේ කය ඇසුරෙන් මම එක් හදන්න පුළුවන්. ඉතින් මේ කය විතරක් නෙමෙයි අපි ඊළඟට අපිට විවිධාකාර දේවල් අයිති කරගන්නවා. ඊළඟ දේවල් දොරවල් අයිති කරගන්නවා, යාන වාහන අයිති කරගන්නවා, අඹ දරුවන් අයිති කරගන්නවා, රැකී රක්ෂා අයිති කරගන්නවා. ඒක අනුසාරයෙන්ුත් ඔන්න මම හදනවා. තිතරත් ඔන්න සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඊට පස්සේ දැන් ඕක තව එහාට ගිහිලා වේදනා. දැන් ඔන්න කයේ නාන ප්‍රකාර වේදනා පහළන, දුක් වේදනා පහළන. ඒතර මගේ අතරි දෙනවා කියලා කියනවා. මගේ බඩරි දෙනවා කියලා කියනවා. එතකොට මේ ඔක්කොම එතකොට වේදනා අනුසාරයෙන්ුත් මම එක් හදන්න පුළුවන්. එතකොට සමහර ලාවට මේ මට දැන් හොඳයි කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ දැන් හොඳයි කියන එක තමයි අර්ථ දක්වලා තියෙන්නේ වේදනාව අනුසාරයෙන්. මට නම් දැන් ගන්න දෙයක් නැහැ කියලා ඔන්න දැන් මම වැටලා කියලා එහෙම කියන්න පුළුවන්. ඉතින් එතකොට අන්න වේදනා ස්වභාවය ඔන්න අනිත් පැත්තෙන් මම කියලා සලකලා තියෙනවා. එතකොට අර වේදනාව මුල් කරගෙනත් මම එක් හදන්න පුළුවන්. අපි නිරන්තරයෙන්ම එතකොට සැප දුක් උපේක්ෂා කියලා වේදනා හරහා යනවා. ඒ හරහා යන වාරයක් පාසා වේදනා මුල් කරගෙනත් කෙනෙක් හදන්න පුළුවන්. මම ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ එනවා සංඥාස්කන්ධය. සංඥාස්කන්ධයත් ඊටත් වඩා එහාය හරිම සූක්ෂමයි. දැන් මෙතෙන්දී අපි නිකන් බැලුවොත් දැන් කය කියන එක ටිකක් මේ ප්‍රලුයි කියන්න පුළුවන්. කය අපිට අල්ලන්න පුළුවන්, අත ගන්න පුළුවන්, එහෙම කයක් තියෙනවා. නමුත් වේදනාත් ඒ වගේම පොඩ්ඩක් අපිට දැනෙනවා. සංඥා කියන එක ඊටත් වඩා හරිම සූක්ෂමයි. දැන් අපේ හිතේ නාන ප්‍රකාර සංඥා එනවා. ඒ සංඥා ඔක්කොම අපි හිමීට දන්නේම නැතුව ලොකු කරගන්නවා, ඒක සංස්කරණය කරගන්නවා, ඒක මම කරගන්නවා, ඒක මගේ කරගන්නවා. ඊට පස්සේ අහවල් සංඥාව ඔස්සේ මාව හඳුන්වනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපිට ආවා මොකක් හරි කෙනෙක්ගේ රූපයක් පතක් වුණා. ඒ රූපය අපි එතනින් නතර කරන්නේ නැතුව අපි ඒකට තව තව කෑලි මූට්ටු කර කර ඒක සංස්කරණය කර කර තව තව එහාට යනවා. එහාට යන්න යන්න ඔන්න කතාවක් හැදෙනවා. දැන් එයා කොහෙද ඉන්නේ, යා මෙහෙද ඉන්නේ, යා කෑවද, යා බිව්වද, ගෙදර තියෙන්නේ කොහෙද, ඇඩ්‍රස් එක මොකද්ද වගේ නාන ප්‍රකාර විදිහට දැන් ඒක ඔස්සේ දිගට කතාවක් ගෙතෙනකොට ඒ කතාව ඔස්සේ ඔන්න දැන් මමත් ඉන්නවා. මේ කතාව කියන්නේ නිකන් ගොතපු චිත්‍රපටයක් වගේ එකක්. හැබැයි මේ චිත්‍රපටියේ අර සංඥාවට අනුරූපව අපි හදාගෙන ගිය චරිතයකුත් තියෙනවා. ඒ අතර මමත් ඉන්නවා හැබැයි. මමයියයි දැන් ඔන්න කතා කරනවා. නැත්තම් මමයියයි ඔන්න රණ්ඩු කරනවා. මමයියයි එක්ක තරහ වෙලා. මමයියයි යාළු වෙලා. ඉතින් මේ විදිහට
මේ සංඥා හරහා ගොඩනගන නැත්තම් කතා ප්‍රවෘත්ති කතා හදන මේ ප්‍රපංච ලෙවල් මේ මට්ටමේදී එතනත් ඔන්නේ මම කදා ගන්නවා. ඉතින් හරිම සූක්ෂමව මේ මමයා හදන එක මේ ඒ කියන්නේ සංඥා හරහාත් සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අපි දා ගන්නවා අපේ ඔළුවට එක එක මේ ටයිටල්ස් දා ගන්නවා. එක එක මොකක්ද ඒකට කියන්නේ මේ ආරෝපණය කරගන්න එක එක தত্ত্ব. මම තමයි ඔන්න මේ ආයතනයේ ප්‍රධානියා. මම තමයි ලොක්කා. මම තමයි ගුරුවරයා. නැත්තම් මම තමයි ශිෂ්‍යයා. මම තමයි ඔන්න මේ මොකක් හරි නමක් දීලා. ඔන්න මම තමයි මිස්ටර් පීරිස්. මම තමයි මිසිස් පීරිස්. ඉතින් මොනා හරි ඔය වගේ නම් ටිකකුත් දාගන්නවා. ඉතින් ඒ නම් ටික දාගත්තට පස්සේ දැන් ඒ සංඥාව අනුසාරයෙන් ඔන්න මම කෙනෙක් ඉන්නවා. දැන් කවුරු හරි ඉතින් කතා කරාම මේ රත්නායක මහත්තයා ඉන්න කියලා ඉතින් ඒ රත්නායක මහත්තයා නැගිටිනවා. දැන් එයා එතකොට රත්නායක කියන එක මම කරගෙන ඉන්නේ. ඉතින් මේක ඇත්තටම පාවිච්චි කරන්න වෙනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ අපි සම්මුතියින් ටික අතල දෙමියතේ කියලා. නමුත් ඒ සම්මුතිය අපි සම්මුතියක් වශයෙන් තේරුම් ගන්න නැතුව සම්මුතිය තුල කෙනෙක් හදා ගන්නවා. දන්නේ නැතුව සම්මුතිය තුල මේ පුජ්‍යලයක් ඉන්නවා. දැන් කෙලින්ම ඔන්න රත්නායක කියලා කතා කරාම දැන් ඔන්න මම තමයි රත්නායක. ඉතින් අද කවුරු හරි දැන් ඉස්කෝලේ අපි තුමු පොඩි කාලේ මොකද ගිහාම මේ නම් ලකුණු ගන්නවානේ. ආ රත්නායක කියලා කතා කරාම ඔන්න අත උස්සනවා. එතකොට රත්නායක තමයි ඒ. ඊළඟට පුංචි බණ්ඩා කියලා කතා කරාම පුංචි බණ්ඩා තවස්සන. එතන මේ ඇයිලා දීපු නමක්. හැබැයි මේ නමයි මේ මමයි දෙන්න එක්කෙනයි. දැන් රත්නායක කියලා කිව්වහම එතකොට මමයි රත්නායකයි දෙන්න එක්කෙනා වෙලා. එතකොට අන්නේ අපි දීපු සංඥා ටික මම කරගන්න පුළුවන්. ඊළඟට දැන් ඔන්න පවුලක ඔන්න තාත්තා ඉන්නවා. ඉතින් පොඩි පුතා ඇවිල්ලා තාත්තේ කියලා කතා කරද්දී අයි පුතා කියලා ඉතින් මම කතා කරනවා. නැත්තම් දැන් මම නම් පොඩි පුතා තාත්තා ඇවිල්ලා කතා කරාම කෝ පොඩි පුතා කියලා තාත්තා මෙන්න මම ඉන්නවා කියලා ඔන්න මෙහෙම කියනවා. එතකොට මේ විදිහට අපි දෙදෙනදා ජීවිතයේදී කතා කරන ඔය වගේ අප්‍රමාණ නම් තියෙනවා, දාගත්ත සංඥා තියෙනවා. ඒ සංඥා වලට අනුරූපව එතකොට අපි එක එක්කෙනෙක් පෙනී සිටිනවා. ඉතින් එතන කෙලින්ම දැන් වෙන්නේ එතෙන්දී ලස්සන වැඩේ වෙන්නේ ඔයා අතරේ කවුරු හරි දැන් රත්නායක වෙනුවට වෙන පොඩ්ඩක් නම පටලවලා කිව්වොත් එහෙම ඔන්න මට එක කේන්ති යනවා. ඒ මම නෙමෙයි කියලා කියනවා. දියුරුම් පෙත්සන් ඉදිරිපත් කරන්න කියනවා. නානක් ප්‍රකාර ප්‍රශ්න වලටත් එනවා. ඉතින් ඔය විදිහට සංඥා මට්ටමේත් අපි පුදුම විදිහට මම එක් හදාගෙන ඉන්න එක්ක කෙලින් මේ සංඥාවම මම කරගන්නවා. රත්නායකයි මමයි දෙන්න මේකයි කියනවා. නැත්තම් මේ මම කියන කෙනාට මේ රත්නායක කියලා නමකුත් අයිති කියලා හිතා ගන්නවා. මගේ නම රත්නායක කියලා දාගන්නවා. නැත්තම් ඒ කියන්නේ රත්නායක කියන මොකක්දෝ සංඥාවක් තියෙනවා. ඒ සංඥාවක ඇතුලේ මම ඉන්නවා කියලා හිතා ගන්නවා. ඉතින් ඔය ආකාරයෙන් එතකොට සංඥාවලත් අර ආකාරයෙන්ම හතර ආකාරයකින් මම හදන්න පුළුවන්. ඊළඟට අපිගාව විවිධාකාර දක්ෂතා තියෙනවා. විවිධාකාර දක්ෂතා හරහා අපි චේතනාපූර්වක නානක් ප්‍රකාර ක්‍රියා කරනවා. අපි ඔන්න ක්‍රිකට් ගහනවා. දැන් ක්‍රිකට් ගහන්න ගිහිල්ලා ඔන්න ක්‍රිකට් ගහන ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. දැන් මට හොඳට අපි හිතමු ඔන්න මේ බෝල් දාන්න පුළුවන්. එතකොට ඔන්න හොඳ බෝලර් කෙනෙක් වශයෙන් ඔන්න මමෙක් වෙලා. ඊළඟට ඔන්න මට හොඳට මේ පහර දෙන්න පුළුවන් නම් ඔන්න හොඳ මම බැට්ස්මන් කෙනෙක් වෙලා. එහෙම නැත්නම් අපි හිතමු වෙන ඔන්න නටන්න පුළුවන් නම් අන්නේ නැට්ටුකාරයෙක් වෙලා. ඊළඟට සින්දු ලියන්න පුළුවන්. ඔන්න සින්දු ලියන්න පුළුවන් රචකයෙක් වෙලා. නැත්නම් ගායකයෙක් වෙලා, ගායිකාවක් වෙලා. එතකොට අය අපේ විවිධාකාර දක්ෂතා හරහා, අපේ සංස්කරණයන් හරහා, චේතනා මට්ටම් හරහා එදනත් කෙනෙක් හදාගන්න පුළුවන්. එතකොට දැන් ඒ අහවල් ගායකයා කියලා එතකොට මම මාව හදාගෙන ඉන්නවා. අහවල් ගායිකාව කියලා ඔන්න තවක් කෙනෙක්ව හදාගෙන ඉන්නවා. ඉතින් එතකොට මේක හිතාගන්න බැරි විදිහට පැතිරි යනවා. ඊළඟට පහළ වෙන සිත් අනුව ඊළඟට අපිව හඳුනා ගන්න. දැන් මම ඉන්නේ රාගෙන්, මම ඉන්නේ ද්වේෂෙන්, මම ඉන්නේ මුලා වෙලා කියලා. එතකොට අර හිතේ පහළ වෙන ඒ සිත් අනුරූපයෙන් අපි කෙලින්ම ඒ සිතයි මමයි දෙන්නම එකයි. එතකොට දැන් කෙලින්ම ඒ ගැඹුරට යන්න චෛතසික මට්ටම් එන්නේ. එතකොට ඒන මානසික මට්ටම් තුලිනුත් අපි කෙනෙක් හදනවා. මානසික මට්ටම් තුලිනුත් මම එක් හදනවා. ඒතර ඒක ඇතුලේ ඔන්න මම ඉන්නවා. නැත්නම් ඒකයි මමයි දෙන්නම එක වෙලා. නැත්තම් මම කියන එක්කෙනාට ඒ සිත අයිති වෙලා තන සිත ඇතුලේ ඔන්න මම එක් ඉන්නවා. මේ විදිහට ඔන්න හතර ආකාරයකින් විඥාන මට්ටමකට හදන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරු සාමාන්‍යයෙන් එතකොට ධර්ම මේ සූත්‍ර දේශනාවලදී 20 ආකාර සක්කාය දිට්ඨියක් පෙන්වනවා. ඉතින් මේ මොකක්ම හෝ ආකාරයක අපි හිර වෙලා ඉන්නවා. ඉතින් මේ தত্ত্বය හරිම සූක්ෂමයි. ඉතින් මේ தত্ত্বය තේරුම් ගන්නත් පුදුමාකාර ප්‍රඥාවක් අවශ්‍යයි. අපිට නිකාං ඕක පොත දිහා බැලුවා කියලා මෙහෙමයි කියලා නිකාං ඕක මේ විශ්ලේෂණය කළා කිය බැලුවයි කියලා ඕක අපේ හිතින් අයින් වෙන්නේ නැහැ. එතන තියෙන නිකං හුදු සුතමේ ඥානයක් පමණයි. අපි ඕක හිතින් අයින් කරන ලොකු ප්‍රතිපදාවක ගමන් කරන්න සිද්ධ වෙනවා.
ඒ නිසා සක්කා නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට. නිකම්ම අපි මේක පොතකින් තේරුම් ගත්ත පමණින් ඕක දුර වෙන්නේ නැහැ. අපිට ඒ වෙනුවට ලොකු ප්‍රතිපදාවක ගමන් කරන්න සිද්ධ වෙනවා සක්කාය නිරෝධයක් සාක්ෂාත් කරන්න. ඒ නිසා දැන් ඔය අපිට වෙනවා හුඟක් කාලවට මේ තවත් පැත්තකින් දැන් ඔය සක්කාය කියන වචනේ භාවිතා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධයට. දැන් අපි දන්නවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා ස්කන්ධ පහක් තියෙනවා. දැන් මේ හැම එකක් ගානේ සක්කාය කියලා කියනවා. මේ පංචස් උපාදානස්කන්ධයට කියන අධිවචනයක් නැත්නම් සමාන පදයක් තමයි සක්කාය කියලා කියන්නේ. දැන් අපිට හුඟක් වෙලාවට මේ සක්කායයි සක්කාය සමුදයයි අතර තමයි සාමාන්‍යයෙන් අපි දෝලණය වෙමින් ඉන්නේ. මේ අන්ත දෙකේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපි හැම තිස්සෙම ඔන්න රූපයක් උපාදාන කරගන්නවා. ඒක පොඩ්ඩක් උපාදානය අඩු වෙනකොට ඒකට තියෙන තණ්හාව අඩු වෙනකොට ඔන්න ආයෙ ගිහලා ඔන්න වේදනාවක් උපාදාන කරගන්නවා. ඒක පොඩ්ඩක් ඒක නිකන් තියෙන මේ ආස්වාදය අඩු වෙනකොට ඔන්න ආයෙත් ගිහලා මොකක් හරි සංඥාවක් උපාදාන කරගන්නවා. ඒක ආයෙත් ගිහලා ඒකේ තියෙන පළපදියම් වෙන ගතිය පොඩ්ඩක් හරි අඩු වෙගෙන යනවා නම් ආයෙ ගිහලා විචේතනාවක් කරනවා. මොකක් හරි වැඩක් කරන්න කියලා යනවා. මම ඔන්න මොකක් හරි දෙයක් හදන්න යනවා. ඔන්න මම සින්දුවක් ලියන්න යනවා. ඔන්න මම කවියක් ලියන්න යනවා. නැත්තම් ක්‍රියාවක් කරන්න යනවා. ඔන්න සංස්කාර පැත්තෙන් ඔන්න ඒ පැත්තෙන් හදාගෙන යනවා. ඒක පොඩ්ඩක් පායනොන්ට ආයෙන රූපයට පයින්න. ආයෙ ගිහින් ඔන්න කන්නාඩි ඉස්සරහට යනවා. ආයෙ ඔන්න ඩූ පීරනවා. ආයෙ ඔන්න ඇඟ නාවනවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් අර සමුදයෙන් සමුදයට යන ගතිය විවිධාකාර ස්කන්ධ ඔස්සේ අපි සමුදයෙන් සමුදයට යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් කියනවා දැන් මේ සක්කායයි සක්කාය සමුදයයි අතර තමයි අපේ හිත දෝලණය වෙමින් තියෙන්නේ. කවදාවත් මේ සක්කාය නිරෝධයක් ගැන අපි හිතන්නේ නැහැ. අපි මේ නිරෝධය ප්‍රතික්ෂේප කරමින් හිත පොඩ්ඩක් හරි මේ සක්කා නිරෝධයකට කිට්ටු වෙනකොටම අපි පක්කාල වෙන එකට පයින්නවා. වෙන ස්කන්ධයක් ගිහිලා උපාදාන කරගන්න. ඒකේ සමුදේ පැත්තට යනවා. ඒතර මේ විදිහට මේ දෙපැත්තෙන් දෙපැත්තට යන්න නැත්නම් මේ අන්ත දෙකේ සැරිසරන්න මේ මැද අමතක කරන්න තණ්හාව මුල් වෙනවා. ඉතින් ඒ හින්දා ඔය මජ්ජේ සූත්‍රයේදී එහෙම හර ලස්සන්ට පෙන්වනවා සක්කායයි සක්කාය සමුදයයි කියන්නේ අන්ත දෙක. මැද තියෙන සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය අපිට වහං කළා ඒක සංගවලා මේ අන්ත දෙක ගැට ගැහිම කරන්නේ මේ තණ්හාවෙන් කියලා. ඒතර මෙන්න මේ තණ්හාවේ තියෙන ඒ මැද අමතක කරන ගතිය, මැද ආවරණය කරන ගතිය, දෙපැත්තේ තියෙන අන්ත දෙක නිකන් එකතු කරන ගතිය නිසා අපි ඉතින් හැමදාම මේකේ පැටලි පැටලි ඉන්නවා. ඉතින් යම් හෝ දවසක අපිට ප්‍රතිපදාවක් අනුගමනය කළා සීල සමාධි ප්‍රඥා හරහා ගිහිල්ලා යම්සේ හොඳ නුවණක් දිනු කළා මෙතන මේ සක්කාය හැදෙන හැටි දකින්න පුළුවන් නම් ඊටත් මෙහා කියනවා නම් මෙතන තියෙන මේ ඝන සංඥාව බිඳ ගන්න පුළුවන් නම් අන්න යම් පමණට ඉස්සරහට පැමිණීමක් තියෙනවා. අපි කෙනෙක් හිතන්න භාවනාවක් වඩනවා කියලා කාය අනුපස්සනාවක් වඩනවා. එයා හොන්න හිතේ යම් සමාධියක් දිනු කළා. ඒ සමාධියේ මුළු කයට යොමු කරමින් කයේ තියෙන විවිධාකාර ස්වභාවයන් හොඳට නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරන්න එයා හදාගෙන හිටිය ප්‍රතිබිම්බය, හදාගෙන හිටිය ඝන සංඥාව ටික ටික කැඩෙන්න පුළුවන්. දැන් එයාට තේරෙන්න පුළුවන් ඔන්න අපි හිතමු මූලික මට්ටමකින් කියනවා නම් මෙතන දැන් මම කියලා ගත්ත මේ කය දිහා හොඳට බලන්න ඔන්න අපි හිතමු එයා කොටස් 32 භාවනාවක් නම් කරේ. ඒතර මෙතන තියෙන්නේ මේ කොටස් 32. මෙතන මේ ඒකේ එකතුවකට මේ පනවගෙන තිනවා මමෙක් කියලා. ඒකේ එකතුවකට පනවගෙන තිනවා කෙනෙක් කියලා. පුජ්‍යලෙක් කියලා, පුරුෂයෙක් කියලා, ස්ත්‍රියක් කියලා. එහෙම මිසක් මේ තනියෙන් ගන්න පුළුවන් කෙනෙක්ක, පුද්ගලයෙක්ක, පුරුෂයෙක්ක කියලා, ස්ත්‍රියක්ක කියලා එහෙම එකක් කියලා එකක් නැහැ කියලා අන්න යම් පමණට යාට වැටහෙන්න පුළුවන්. පොඩ්ඩක් එතකොට අන්න ඝන සංඥා බිඳුනා කියලා කියන්න පුළුවන්. ඊට වඩා සූක්ෂමයි ධාතු මනසිකාරය වගේ එකක්. ඒකේ තියෙන ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය යම්සි කෙනෙක් හොඳට සූක්ෂම වශයෙන් අත්දකිනවා නම් ඒකයිල අත්දැකීමක් වශයෙන්, එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් හොඳට මේ ධාතු ක්‍රියාකාරීත්වයක් අත්දකින්නවා නම් එයාට තේරෙනවා මම මේ කොච්චර හිතාගත්තත් මෙතන කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා, මම මේක කරනවා, මම අරග කරනවා කියන හිතාගත්තට මේ කය කියන්නම් තනිකරම ධාතු හතරක ක්‍රියාකාරීත්වයක් පමණයි. වෙන මොකක්වත් නැහැ කියලා එයාට යම් අවබෝධයක් වෙන්න පුළුවන්. අන්න එතකොට මේකේ ඝන සංඥාව තව තව දුර්වල වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව මේක තල්ලු කරනවා එළියට. එළියේ තියෙන්නේ මේ ධාතු ස්වභාවයක්. එළියේ තියෙන භෞතික මුළු ලෝකෙම තියෙන ධාතු ලක්ෂණ ටිකක් කියලා ඒකත් බලන්න කියලා. ඉතින් ඒකත් බලුවාම දැන් එළියේ තියෙන්නේ තරකම. ඊළඟට වෙන පුජ්‍යලයෝ කියලා අපි හිතාගෙන ඉන්න අනිත් ඇටට දාලා බලනවා. යාළු ලේලියන්ට දාලා බලනවා, අම්මා තාත්තට දාලා බලනවා, අනිකුත් අපේ සබ්‍රහ්මචාරීන්ට දාලා බලනවා. ඔක්කොම බලුවාම මේ තියෙන ධාතු විතරයි. දැන් බලුවාම අර තිබුණ මොකක්ද ඒකට කියන්නේ මේ වෙන්වෙන් වශයෙන් ගැනීම නෙමෙයි. දැන් සියල්ලම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. සියල්ලම අර මේ පාට මැකිලා ගිහිල්ලා. දැන් අල්ලන්න කියලා එකක් නැහැ. දැන් කොහේ දැම්මත් ධාතු තියෙන්නේ. හැම තැනම ධාතු සාක්ෂණ ටිකක් තියෙන්නේ.
ති ඔන්නවාගේ මට්ටමකති අර ගණ සංඥාව කැඩලන්න පුළුවන් සෑහෙන්න කැන ගණ සංඥාවත් විධාකාර ස්වභාවයන් පෙන්නවා. තැම් මේ කතා කරන්නේ එක අතකින් මේ සමූහ ගණය කියන එක සමූහයම එකක් විදිර සලකන සමූහ ගණයන් ගැන මේ කතා කරන්න. තොර මෙතැන්දි මේ සමූහ ගණය බිඳල යන තවයි හාට යනකොට ඊළඟට මේ මෙතන තියෙන බොහෝම මේ අධිවේගී ක්‍රියාකාරීත්වයෙන් නිසා මෙතන පේනවා එකක් තියෙන වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිතුමු එක තැනක ගින්දර පත්තු කළා මේ කරකවනවා ගිනි බෝලයක් කියලා. දැන් ඒක කරකවන්න කරකවන්න ඈත ගින්න පේනකොට පේන ගිනි වලල්ලක්. එතන ගින්ද තනි ඒ කියන්නේ ගිනි වලල්ලක් පේනවා මේක ඉතාම ශීඝ්‍රව මේ ගමන් කරනකොට කැරකෙනකොට. නමුත් ඇත්ත වශයෙන් නම් එහෙම ගිනි වලල්ලක් නැහැ. ඒකයිලා පෙන්눔 කිරීමක් පමණයි. නැත්තම් ඒකේ තියෙන වේගය නිසා ඒ අපේ ඇහැට මේක ග්‍රහණය කරගන්න බැරුව ඇහෙන් මේක තේරුම් ගන්න නැතුව අපි හිතන්නේ මෙතන ගිනි වලල්ලක් තියෙනවා කියලා. නමුත් ඇත්ත වශයෙන් වලල්ලක් නැහැ. අන්න ඒ වගේමයි මේ අපේ මුළු කයම නැත්තම් මේ මුළු හිතම මේ හැම තැනම තියෙන ඒ බොහොම ශීඝ්‍ර ක්‍රියාකාරීත්වය නිසා අපිට තේනවා පේනවා මෙතන නිකන් ඔහෙ දෙයක් තියෙනවා කියලා. කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා. අර ඒකේ තියෙන අර මොහොතක් මොහොතක් පාසා ඇතිලා නැතිලා යන ස්වභාවයක් අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ගිනි බෝලේ මෙහෙම කැරකෙද්දි මේ එකම ලක්ෂයක් මේ හැම මොහොතක් පාසාත් පහු කරගෙන යන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මේක බොහොම වේගෙන් කැරගෙන යනකොට තනි වලල්ලක් හැම තිස්සෙම තියෙනවා වගේ අපිට පේන්න පුළුවන්. ඒතකොට තියෙන තනි වලල්ලක්. ඇත්ත වශයෙන් වලල්ලක් නැහැ. ඇත්ත වශයෙන් තියෙන මේ එකම ලක්ෂයක් මේ වෘතාකාරව මේ හැමතැනම කැරකීමක් පමණයි. ඉතින් මෙන්න මේ වගේ අපිටත් දැන් එතකොට එතනට අපි සාමාන්‍ය කරන සම්මුති ගණයක් කියලා. එතකොට මේ සම්මුති ගණයේ පවා බිඳෙන්න සෑහෙන කාලයක් යනවා. අපි දැන් සක්මන් භාවනාවක් කරනවා. සක්මන් භාවනාවක් කරද්දී අපිටම ඔන්න මුලදී ඔන්න වම දකුණ කියලා යනවා. ඊළඟට ඔන්න ඔසවනවා තබනවා කියලා යනවා. ඔසවනවා ගෙනිනවා තබනවා කියලා යනවා. ඊළඟට එසවීමේදී මේ මුළු ක්‍රියාකාරීත්වය දකින්න උත්සාහත් වෙනවා. ගෙන යාමේදී මුළු ක්‍රියාකාරීත්වය දකින්න උත්සාහත් වෙනවා. තැබීමේදී මුළු ක්‍රියාකාරීත්වය දකින්න උත්සාහත් වෙනවා. ඉතින් සෑහෙන කාලයක් ගිහිල්ලා සම්පජඤ්ඤය හොඳට දියුණු වෙන්න ඕනේ. මේ එසවීම කියලා කියන තනි ක්‍රියාවක් කියලා ගත්ත එකත් තනි ක්‍රියාවක් නෙමෙයි කියලා වැටහෙන්න. මෙතනත් තියෙන්නේ හුදු මේ එසවීම රසක්, එසවීම ක්‍රියාකාරීත්වයක්, එසවීම ගොනුවක් කියලා අන්න කෙනෙකුට වැටහෙන්න ඉඩ තියෙනවා. ඉතින් හොඳට සම්පජඤ්ඤය දියුණු වෙලා හොඳට සූක්ෂමව මේ දිහා බලාගෙන හිටියොත් මේක නිකන් කැඩි කැඩි එසවීම රසක්, ආයි ගෙන යාම් රසක්, ආයි තැබීම් රසක් කියලා වැටහෙන්න පුළුවන්. එතකොට මේ එකක් ගන්න ඇතිවීම නැතිවීම පෙළක්, ආයෙත් මෙතනත් ඇතිවීම නැතිවීම රසක්, ආයෙත් මෙතනත් ඇතිවීම නැතිවීම රසක්. ඉතින් මේ විදිහට අන්න කෙනෙකුට දකින්න පුළුවන් නම් හොඳ පිරිසුදු විපස්සනා නුවණක් වැඩෙනවා. ඉතින් එතකොට අන්න මෙයා ටික ටික තියෙන ඒ ඝන සංඥාවෙන් අයින් වෙලා සම්මුති මේ සංඥාවෙන් අයින් වෙලා ඊට වඩා බොහොම සූක්ෂම මට්ටමක් දකින්න එයාගේ මනස විවෘත වෙනවා. ඉතින් එතකොට අන්න ටිකක් ටිකක් අර සක්කාය දිට්ඨියට අභියෝග එල් වෙනවා. දැන් යාම කල්පනා කරනවා, යෝගාවචරයම කල්පනා කරනවා. දැන් මෙතෙක් කාලයක් මම ඉන්නවා මේක කියලා හිතන් හිටියා. දැන් බැලුවම හැම තැනම බිඳෙනවා, හැම තැනම ඇතිලා නැතිලා යනවා, හැම තැනම හට ගැනීමක්, හැම තැනම දුරු වියාමක්, ක්ෂය වියාමක්, නිරුද්ධ වියාමක්. දැන් යාටම ප්‍රශ්නයක් වෙනවා. යාගේ තුලම ප්‍රශ්නයක් ඇහෙන්න ඕනේ, දැන් කොහෙද මම ඉන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් නැගෙන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි ටික 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 මේක බිඳි බිඳි තව තව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන පැත්තකට යන්න, ඊට හිතටත් මේ දේවල් දාලා බලන්න, නැත්නම් වේදනානුපස්සනාවකට මේක යොදන්න, චිත්තානුපස්සනාවකට මේක යොදන්න, ඊළඟ හිතේ පැන නගින විවිධාකාර නීවරණ ධර්මයන් වලට මේක යොදන්න, අන්න යෝගාවචරේ පටන් ගන්න. එතකොට ඉතින් ක්‍රමානුකූලව يعني හොඳට ගැඹුරට සූක්ෂම මට්ටමකට ගැඹුරු වෙමි යන ප්‍රතිපදාව තමයි තියෙන්නේ. ඉතින් එතකොට යම් මට්ටමකදී මේ විදිහට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න ගත්තොත් එතකොට යෝගාචරයට දැනෙන්න ඕනේ ගතියක්. සක්කාය දිට්ඨිය දැන් ඉස්සෙල්ලා නම් මම මේක ඔක්කොම නිකන් මම කරන් හිටියා, දැන් නම් ඉතින් එහෙම දෙයක් නැහැ කියලා යෝගාචරයට හොඳට දැනෙන්න ඕනේ. දැන් ඊට පස්සේ තව අනිත් සංයෝජනය ගැන කතා කරනවා, විචිකිච්ඡාව කියලා. දැන් විචිකිච්ඡාවෙත් සාමාන්‍යයෙන් පොතේ කියන්නේ මේ බුද්ධ ආදී අටතන කෙරෙහි සැකයක් කියලා. කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, ඊළඟට ශික්ෂාව, ඊළඟට පටිච්චසමුප්පාදය තමනක් තියෙන්නේ. මතකද? පරිසම්පාදයේ පෙරභවය පසුභවය එහෙමද? පුබ්බන්ත අපරන්ත ඒ විදිහට තමයි එන්නේ. තවත් මොකද්ද එකක් එනවා. අර ලෝකයේ දැනගෙන ප්‍රකාශ කරන රහතන් වහන්සේලා ඉන්නවා කියන එකනේ. ඔව්. ඔන්න ඔයගේ අට තනක් කෙරෙහි හිත ඇති වෙන්න පුළුවන් සැකයක් ගැන තමයි සාමාන්‍යයෙන් පෙන්නලා දෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට මේ සැකයයි නුවණයි කියන එක හඳුනගන්න ටිකක් අමාරුයි. අපි හිතනවා ඉතින් දැන් අපි විමසා බැලීමක් කරනවා කියන එකේදී විමසා බැලීමේ යම් ප්‍රවණතාවයක් තියෙනවා සැකේ පැත්තට යන්නත්. එතෙන්දි මේ විමසා බැලීමයි සැකයයි කියන්නේ දෙකම එකක්ද, නැත්නම් විමසා බැලීමයි සැකයයි කියන්නේ දෙකක්ද කියලා ඕක වෙන් කරගන්නත් ලේසි නෑ.
අපි යම කවුරුහරි කියනකොට ඒ ගැන සැක හිතනවා. ඒ සැක හිතන්නේ මේ ඇත්ත වශයෙන්ම මාගාව තියෙන නිකම් විමර්ශනශීලී ගතියක් නිසාද, එහෙම නැත්නම් මේ හිතේ තියෙන විචිකිච්ඡාව නිසාද? ඉතින් මේ දෙක එකපාරට වෙන් කරගන්න බෑ. ඒ නිසා බුදුහාඳුරුව අන්ධ භක්තියෙන් යෑමක් නිතන් ඔහේ නිකං අන්ධානුකරණයෙන් ගැනීමක් කොහොමත්ම පිළිගන්න හැ. අපි විමසීමක් කරන්න ඕනේ. විමසීමක් කරද්දි අපි ඒකට පදනම වෙලා තියෙන තනිකර විචිකිච්ඡාවක්ද එහෙම නැත්නම් ප්‍රඥාවක්ද කියන එක ලේසි නෑ ඇත්තටම හොයාගන්න. ඒ නිසා විචිකිච්ඡාවක අපි හිර වෙලා ඉන්න තාක් අපි වැඩේ දෙන්නේ නැහැ. අපි තන අපි වහනා ක්‍රමයක් ගැන අපි ගාව විචිකිච්ඡාවක් තියෙනවා, සැකයක් තියෙනවා. ඉතින් අපි ඒක කරන්නේ නැහැ. මොකද අපි සහම සැකයි. ඒකට බැහැලා බහින්න සැකයි. නැත්නම් අපි ඒකේ ප්‍රායෝගිකව යෙදෙන්න සැකයි. මොකද මුළු හදින්ම එන්නේ නැහැ ඒ උමනාව. ක්‍රමයේ ගැන සැකයි. ඉතින් එතකොට ආ ඒක හරියට කරන්නේ නැහැ. 100%ක් ඒකට යොදන්නේ නැහැ. 25ක් දාලා බලනවා නිකන් ලාඩ් නිකන් මේ චෙක් කරලා බලන්න පොඩ්ඩක් කරලා බලනවා. ඉතින් එතකොට මේකේ ප්‍රයෝජනේ හම්බෙන්නේ නැහැ. නමුත් ඒ විචිකිච්ඡා පහව ගියා නම් එයා මුළු හදින්ම කරනවා. 100%ක්ම දානවා. එතකොට තමයි අන්න භාවනාව වැඩෙන්නේ. එහෙම නැතුව අපි නිකන් අර මේ 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 දෙපැත්තට ඉඳගෙන දෙතෑවර වෙච්ච හිතකින් මේ කරද්දි මේක එන්නේ නැහැ. ඉතින් ඒ නිසා විචිකිච්ඡාව කියන එක අතිශයම භයානකයි භාවනාවේ. මොකද භාවනාව කරන්නම් අපි නිකන් අපි ගාව තියෙනනේ බොහොම විවෘත මනසක්, සැහැල්ලු මනසක්, මුළු හදින් යෙදීමක්, ඒකාග්‍ර වීමක් මේ සියල්ලම අවශ්‍ය. නමුත් අපේ හිතේ අර දෙගිඩියාවක් තියෙන හැම මොහොතකම අපි මුළු ශක්තිය යොදන්නේ නැහැ. හිතේ මුළු ශක්තිය මේ ක්‍රියාවට නැගෙන්නේ නැහැ. එතකොට ඉතින් භාවනාව අසාර්ථක වෙන එක තමයි හුඟක් වෙන්නේ. ඉතින් ඒක අපි එක තැනකට යනවා, ඒක පොඩ්ඩක් චෙක් කරලා බලනවා. ඒකේ හරියන්නේ නැහැ කියලා හිතනවා. ඊට පස්සේ ආයෙ තව තැනකට යනවා. ඒකත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. ඒකත් හරියන්නේ නැහැ කියලා හිතනවා. ආයෙ තව තැනකට යනවා. ඒකත් පොඩ්ඩක් බලනවා. ඒකත් හරියන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් වයසට යන කම් ඉතින් අපි පොඩ්ඩ හැම තැනම බලබලා යනවා. එක තැනක්වත් අපිට හරියන්නේ නැහැ. නමුත් ඒක හරියන්න නම් අපි මේකේ එකතරක් අල්ලගෙන මේක තමයි යන්න තියෙන්නේ කියලා දවට දැනට වැටහෙනවා කියලා හිතාගෙන මුලින් ශ්‍රද්ධාවක් මුල් කරගෙන වැඩේට බහින්න වෙනවා. තනිකර අපිම ප්‍රායෝගිකව මේ ගමනේ යෙදෙන්න වෙනවා. එතකොට අන්න Tamanට පාර පැහැදිලි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් සතිපට්ඨානයක් එහෙම වඩනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා සතිපට්ඨාන මාර්ගයේ ගැඹුරට යන්න Tamanටම සාක්ෂාත් වෙන්න ඕනේ කියලා මේක තමයි කරන්න තියෙන්නේ. ඥායස්ස අධිකමාය කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ විමුක්තිය පිණිස, තමන්ගේ පාරිශුද්ධිය පිණිස මෙයින් හැර වෙන දෙයක් කරන්න නැහැ කියලා තමන්ටම ඒ ආ යුතු පාර ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැත්නම් විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. තාම මේ කෙලවරට ගිහිල්ලා නෙමෙයි, ඊට මෙහායින් දැද්දිම ආපස්සට හැරලා බලද්දි තමන්ගේ මේ ප්‍රතිපදාවේ යෑම නිසා අපේ හිතේ ඇති වෙච්ච යම්කිසි පරිවර්තනයක් අපිට බලන්න පුළුවන්. මාසහයකට කලින් මගේ හිත කොහොමද තිබුණේ? ඊට මාසහයකට කලින් මගේ හිත කොහොමද තිබුණේ? දැන් මගේ හිත කොහොමද තියෙන්නේ? මේ ගමන් කරපු ප්‍රතිපදාව හරහා හිතේ කෙලෙස් අඩුවීමක් වෙලාද? එහෙම නැත්නම් ඌමනා කරන ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් වල වර්ධනය වීමක් වෙලාද කියලා අන්න තමන්ගේම හිතේ ස්වභාවය හොඳට අවංකව මේ බලන්න පුළුවන් නම් අන්න මේ පාර පොඩ්ඩක් දැන් පැහැදිලි වෙනවා. නැත්නම් පාර ගැන යම්කිසි විශ්වාසයක් ගොඩනගෙනවා. ඉතින් අපි එහෙම කරන්නේ නැතුව මේකේ ගොඩ ඉඳන් පීන හැම එකම නිකන් ඔහේ අල්ලන්න බලන්න ගියාම ඉතින් එකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා මේ විචිකිච්ඡාව බුදුහාඳුරෝ උපමා කරන්නේ නිකන් අර මේ කාන්තාරයක අතරමං වෙච්ච ගතියකට. මොකද කාන්තාරයක් මැද්දේ අතරමං වුණාට පස්සේ යන්නේ නැමන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අසරණයි, සම්පූර්ණයෙන්ම වික්ෂිප්තයි, සම්පූර්ණයෙන්ම යායුත්තේ මොන පාරද කියලා කිසිසේත්ම නිගමනය කරන්න බෑ. ඉතින් විචිකිච්ඡාව යම් හිතක ප්‍රහාණය වෙලා නම් නැත්නම් විචිකිච්ඡාව අඩුතරමින් යටපත් වෙලා නම් හරියට නිකන් කාන්තාරයෙන් එතර වුණා වගේ පුදුමාකාර නිදහසක් තියෙනවා. අරතරම් මම්මුලා වෙලා හිටියා යායුතු පාර මොකද්ද කියලා දන්නේ නැතුව ඔන්න දැන් නම් යන්තම් පාර පේනවා. මෙන්න මේක තමයි යන්න තියෙන පාර කියලා අන්න Tamanට ඒ පුදුමාකාර නිදහසක් දැනෙනවා. මේ ඔළුවේ තියෙච්ච ඒ ව්‍යාකූලත්වය දැන් පහ වෙලා, ඔළුවේ තිබිච්ච සම්පූර්ණ ඒ මම්මුලා වෙච්ච ගතිය අයින් වෙලා දැන් යන්න පාරක් පේනවා. ඒ නිසා ඒ විචිකිච්ඡාව මේ අත්හැර දැමෙන්නෙත් ඔය සෝ මේ මොකද්ද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුනම අත්හැර දැමෙන්නේ සෝවන් වුණාට පස්සේ කියනවා. ඉතින් ඒ තාක් අපි ගාව විචිකිච්ඡාව තියෙනවා. අපි ආයුතු පාර ගැන නිශ්චයක් ගන්න නැහැ. යායුත්තේ මෙන්න මේ පාරේ කියලා Tamanට තාම විශ්වාස නැහැ. අපි ඉතින් මේ පාරෙත් යනවා, අර පාරෙත් යනවා, මේ පාරෙත් යනවා. ඉතින් අපි ඔක්කොම යන්න හදනවා. එකක් අසාර්ථක වෙන්නේ නැහැ. කවදා හෝ පොඩ්ඩක් ඉතින් අර මේ Tamanම මේ එකකට බැහැලා යන්න පටන් අරගෙන ඒක සෑහෙන ගැඹුරක් යනකොට තමයි පොඩ පාර සුද්ධ වෙවි, මේ පාර විවෘත වෙන්න පටන් ගන්න. එන්න එතකොට තමයි අනිත් ඒවා අත්හැරලා දාලා ඔන්න මේ විචිකිච්ඡාව පහ වෙලා දැන් ස්ථිරව යන්න පුළුවන් ගමනක්. නැත්තම් ආයෙත් නිකන් වෙන අයගෙන් අහහා යන්න නැතුව Tamanටම යන්න පුළුවන් ගමන සකස් වෙනවා.
අන්තිමට මේක සංයෝජනවෙන් වල එන්නේ මොකක්ද මේ සීලබ්බත පරාමාස කියලා. ඉතින් විවිධාකාර වෘත හරහා සීලයේ සීලය නිකං පරාමර්ශනය කරගෙන සීලය ග්‍රහණය කරගෙන එහෙම ඉන්න ගතියකුත් තියෙනවා. දැන් ඇතම් කෙනෙක් ඔන්න මොකක්hari වෘතයක් සමාදන් වෙලා අපි තුමු ඒ සීලයෙන්ම ඔක්කොම කරගන්න පුළුවන් කියලා ඉන් එහාට යන්නේ නැහැ. එයා ඒ සීලයෙන්මයි නිවන් දකින්නේ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් එහෙම ඒ එළියේ තියෙන බඳු මේ වෘත සමාදන් වෙලා එළියේ තියෙන විවිධාකාර මේ ක්‍රම අනුගමනය කළා ඇතුලේ පාරිශුද්ධයක් වීමක් බුදුහාඳුරු පෙන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ගිහිල්ලා ඔන්න ගංගානංගගේ නානෝ මේ ඇතුලේ තියෙන කෙලස් ටික දුරු කරන්න කියලා අපිව පිරිසුදු වෙන්න කියලා. ඉතින් එහෙම එකක් බුදුහාඳුරු පෙන්වන්නේ නැහැ. ඒ වෙලාව නිකන් වෘත පමණයි. ඒ වෙලාව ඉතින් හුදු විශ්වාස පමණයි. ඒ වෙලාවේ කිසිම ප්‍රායෝගික ගතියක් එහෙම නැත්තම් මේ හේතුඵල ධමයක් මත පදනම් වෙච්ච ගතියක් නැහැ. ඒ වෙලාවේ තියෙන හුදු නිකන් විශ්වාසෙන් ආමෙන්න මේක කරොත් පරිශුද්ධයක් ඇති වෙයි. මෙන්න මේක කරොත් පරිශුද්ධයක් ඇති වෙයි කියලා නිකන් හුදු නිකන් ඇදහිල්ලක් එතන තියෙනවා. ඉතින් ඒක ඒ දේවල් කරන ඕන හරකෙක් විදිහට ඉන්නවා, එළුවෙක් විදිහට ඉන්නවා, බල්ලෙක් විදිහට ඉන්නවා. මේ ගිනි ගොඩවල් ගහගෙන ඉන්නවා, නැත්තම් මන්ත්‍ර ජප කරනවා, මොනවා හරි. ඒ විවිධාකාරයේ බාහිර උපක්‍රම හරහා තමන්ගේ විසුද්ධියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්තිමට ඉතින් තමන්ම ප්‍රායෝගිකව ධමයක් දියුණු කරන්න ප්‍රායෝගිකව ධර්මයේ හැදිරෙන්න. ඉතින් ඒ ඔක්කොම ටික හැලෙනවා. ඒ ඔක්කොම ටික හැලෙන්න ඕනේ. මොකද තේරෙන්න ඕනේ මේ එකක්වත් වැඩන්නේ නැහැ. මමම සතියක් දියුණු කරන්න ඕනේ. මමම සමාධියක් හදන්න ඕනේ. මමම ප්‍රඥාවක් වඩන්න ඕනේ කියලා මේ තමන්ටම මේක ගැනෙන්න ඕනේ. නැත්තම් අර පිටතට නැඹුරු වෙලා තිබිච්ච හිතක් සම්පූර්ණයෙන්ම ඔන්න දැන් ඇතුළතට නැඹුරු වෙන්න ඕනේ. එක්ස්ට්‍රාවර්ට් කියලා අපි සාමාන්‍යයෙන් කියන මේ එළියෙමයි හොයන්නේ අපි දේවල්. එළියෙන්ම පිරිසුදු බව හොදෙනවා. ඒ වෙනුවට ඉන්ට්‍රවර්ට් වෙන්න ඕනේ. තනි ක්‍රමයේ ඇතුළට දැන් නැඹුරු වෙච්ච ගතියක්. තමන් තුළට පැමිණි ගතියක්. තමන් තුළ ගුණයක් වඩන ගතියක්. තමන්ගේම ආත්මීය ආත්ම පාරිශුද්ධිය නැත්නම් ඇතුළත පිරිසුදු බවක් එහෙමනම් උත්සාහ කරන්න වෙනවා. ඉතින් අන්න ඒ බඳු ගතියකට එනකොට අර මුලින් හිතාගෙන හිටිය ක්‍රම අරම කරාම පිරිසුදු වෙයි, මෙහෙම කරාම පිරිසුදු වෙයි කියලා අර එළියේ විවිධාකාර දේවල් පාවිච්චි කරලා මේකේ ඇතුළේ පිරිසුදු බවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය දේවල් ටික ඔක්කොම හැලිලි යනවා. ඒවා නිකාම නිෂ්ප්‍රභා වෙලා යනවා. මොකද දැන් තමන් මේ ප්‍රායෝගික මේ ගමන යනවා. ගමන යනකොට අන්න තමන්ටම පොඩ පාර පේන්න ගන්න ඕනේ. බුදුහාඳුරු කියපු දහමත් එක්ක මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සැසඳෙන්න ඕනේ, ගැළපෙන්න ඕනේ. අන්න තව විශ්වාසය දහරු වෙනවා. ඉතින් එතකොට හරි ප්‍රායෝගිකයි. මේකයි හුදු අන්ධ භක්තියක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් තියෙන්නේ තනිකරම ප්‍රත්‍යක්ෂයක්. තමන්ගේ ප්‍රත්‍යක්ෂයයි බුදුහාඳුරු ඊට ටිකක් ඒ යුගයේදී බුදුහාඳුරන්ගේ දේශනාවයි ගැළපෙනවා නම් අන්න දැන් මේ කාලෙදී මට මෙන්න මේ මට්ටම තමයි තියෙන්නේ කියලා අන්න පැහැදිලි වෙනවා. ඊට පස්සේ ඉතින් විශ්වාසයෙන් තව ටිකක් වඩනවා. එහෙම යනකොට ඔන්න බුදුහාඳුරු කියන ඔන්න මේ වගේ යනකොට මේ වගේ වෙනවායි කියලා. බැලුවාම ඉතින් ඇත්ත වශයෙන්ම තමන්ගේ හිතෙත් මේ බුදුහාඳුරු කියන ඒ මට්ටම් විද්‍යමාන වෙනවා නම් අන්න දැන් පැහැදිලි පාර. දැන් හරියට නිකන් අපි මේ සිතීමක් බලාගෙන කොහරි යනවා වගේ. මුලදී සිතීම තියෙන්නේ අපේ අතේ, අපි තාම ගමනවත් පිටත් වෙලා නැහැ. ඉතින් අපි ගමන පිටත් වෙන්න ගත්තට පස්සේ අපි හිතමු යම්කිසි මන්සන්ධියකට ආවා. මන්සන්ධියකට ඇවිල්ලා ඔන්න අපි පොඩ්ඩක් බලනවා. දැන් වටපිටේ තියෙන දේවල්ද, හැඩහුරුකම් ඔය ඔක්කොම ටික බලනවා. ඊටසේ ඒක සිතියමෙත් බැලුවාම ඉතින් ඇත්තනම් දැන් මේ කියලා තියෙන විස්තර නිරූපණය වෙනවා නම් සිතියමේ. ඒතර පැහැදිලි මේ සිතියමේ කියන්නේ ඇත්ත කියලා. එහෙනම් සිතියම ගැන තව තව විශ්වාසය තහවුරු වෙනවා. ඊට පස්සේ අන්න තව ටිකක් ඒ සිතියමේ කියන විදිහටම තව ඉස්සරහට යනවා. එතකොටත් ඔන්න යම් යම් මග සලකුණු තියෙනවා. ඒ මග සලකුණු ටිකත් මේ සිතියමේ නිරූපණයත් සමානයි. එතකොට අන්න තවත් සිතියම ගැන විශ්වාසයි. ඔන්න ඔයගේ දෙයක් තමයි අපිට වෙන්නේ. මුලින් පාර පෙන්ලා තිනවා, හැබැයි අපි පාරේ ගමන් කළා නැහැ. අපි පාරට බැහැලවත් නැහැ. නමුත් ඉතින් අපි මේ පාරම හැමතැනම මේ එක එක જાතියේ සිතියම් කොලකොල හොය හොයා ඉන්නවා වෙනුවට එක සිතියමක් අරගෙන යන්න ගත්තනම් ඊට පස්සේ ඒකේ ප්‍රායෝගිකව යනකොට මේ සිතියම මේ ඇත්ත බව තේරෙනවා නම් අන්න ගමනක් යන්න පුළුවන්. එතකොට අර තියෙන වෙන වෙන දේවල් ඔක්කොම බැහැර වෙනවා. තමන්ටම යන මාර්ගය ගැන විශ්වාසය ඇති වෙනවා, විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. ඒත් එක්කම තවත් ගැඹුරින් මේකේ ප්‍රඥාවත් දියුණුවලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එහෙමනම් අන්න ගමනක් යන්න පුළුවන්. ඒ නිසා සංයෝජනවල මූලිකවම කතා කරන හොඟක් වෙලාට ඔය සංයෝජන තුන. ඉතින් යම්සි කෙනෙක්ගේ හිතේ ඔය සංයෝජන තුන ප්‍රහාණය වුණා කියලා තේරුම් ගන්නත් ඉතින් පහසු නෑ. ඒවා පවා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන හරහා තමන්ගේම හිතේ මේ ස්වභාවය දිහා නැවත නැවත හැරි බලමින් බොහෝම නිහතමානීව අවංකව ප්‍රත්‍යවේක්ෂා කර බලලා තමයි තේරුම් ගන්න වෙන්නේ දැන් සක්කාය දිට්ඨියේ අඩුවීමක් තියෙනවද කියලා. විචිකිච්ඡාවේ අඩුවීමක් තියෙනවද කියලා. සීලබ්බත පරාමාසයෙන් අයින් වෙලා තියනවාද කියලා තමන්ම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ ආරම්භයක් වශයෙන් මේ ටික ප්‍රමාණවත් කියලා. කාට හරි මම කියපු ටික සම්බන්ධයෙන් හෝ
ඇත මේකරතාව එකතු කරන්න තියෙන නම් මං සාකච්ඡාව මේ විවෘත කරනවා. ඇතරම දැන් මේ දැන් එකක් කියන්න තියෙන අද කාලේ නැත්තෙත් නෑවා. දැන් ඉන්දියාවට එහෙම ගියොත් තාමත් ඉතින් ඒකව තියෙනවා. හැබැයි දැන් බෞද්ධය අතර පවා සීලය ගැන ඕන්ට වඩා දැන් ඉතින් අදහස් වෙන්නේ සීලය හැල්ලු කිරීමක් නෙමෙයි මේ කියන්නේ. يعني සීලෙන් ඔක්කොම ටික කරගන්න පුළුවන් කියලා වගේ විශ්වාසයක් තියන් ඉන්නවා නම් ඒකෙත් පොඩි අඩුපාඩුවක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් සූත්‍ර දේශනා තියෙනවා. බුදුහාඳුර කියනවා මේ දැන් බුදුරජාණන් වහන්සේ අහනවා මොකටද මේ සීලය කියලා. එතකොට කියන කෙලින්ම කියන්නේ මේ අවිප්පටි සාරත් ආනන්ද කුසලානි සීලානි. ආනන්ද මේ සීලය තියෙන්නේ හිතේ විපිලිසර භාවයක්, වික්ෂිප්ත භාවයක්, ඊළඟට නිකන් අර තමන්ට තමන් චෝදනා කරන ගතියක්, පසුතැවෙන ගතියක්, අන්න ඒවෙන් හිත මුදව ගන්න තමයි සීලය තියෙන්නේ. එතකොට සීලේ ප්‍රතිඵලයක් එතකොට අපිට ලැබෙන්න ඕනේනේ. ඊට පස්සේ ඒකත් හැබැයි අවසානේ නෙමෙයි. අවිප්පටි සාරය කියලා ඔකට සාමාන්‍ය වචනයකින් කියන්නේ අවිප්පටි සාරය. සීලය හොඳට අපි පිරිසුදුව තියෙනවා නම් දැන් ඉතින් දැන් නිකන් මෑත කාලයේ එතකොට මගේ අතින් ලොකු හානියක් වෙලා නැහැ. මගේ අතින් අන්න මට හානියක් වෙලත් නැහැ, අනුන්ට හානියක් වෙලත් නැහැ. කාය දුස්චරිතයක මං යෙදිලා නැහැ. වචී දුස්චරිතයක මම යෙදිලා නැහැ. මනෝ දුස්චරිතයක යෙදිලා නැහැ. එතකොට මට ආසන්න කාලයේ අඩුතරමින් සතුටුයිනේ. මම දැන් ටිකක් කලින්ට වඩා හික්මිලා තියෙනවා කියලා සතුටක් වෙනවා. අන්න දැන් මගේ හිතේ අර මට විරුද්ධ වෙන චෝදනා අඩුයි දැන්. ඊට පස්සේ අන්න අවිපටිසාරයක් ඇති වෙලා. තසේ ඒ අවිපටිසාරය තියෙනවා නම් ඔන්න ඒක යනවා පොඩි සතුටක්. දැන් නම් මම පොඩ්ඩක් මිනිස්සෙක් වෙලා කියලා දැන් තමන්ට තේරෙනවානේ. අන්නේ පුංචි සතුටක් තියෙන. ඒකට කියනවා ප්‍රමෝදයක් කියලා. ඉතින් ඒ ප්‍රමෝදය තව තව වර්ධනය වෙන්න වෙන්න ප්‍රීතියක් බවට පත් වෙනවා. දැන් නිකන් හරිම සැහැල්ලු ගතියක් තියෙන. අන්න ඒකෙන් ඔන්න පස්සද්ධිය. දැන් තව තව සැහැල්ලුයි. පස්සද්ධියෙන් සමාධිය. දැන් ඊට පස්සේ සමාධියක් හැදෙන්නේ දැන් හිත අර කයත් බොහොම සැහැල්ලුයි, හිතත් බොහොම සැහැල්ලුයි. හිතේ තමන්ට චෝදනාවක් ඇත්තෙත් නැහැ. දැන් ඔන්න හිත සමාධිමත් වෙනවා. ඒකත් නවතින දරන්න නෙමෙයි. සමාධියෙන් ඔන්න ඊළඟ ප්‍රඥාව හදන්න ඕනේ. ප්‍රඥා සමාධිය උපයෝගී කරගෙන ප්‍රඥාව දියුණු කරන්න ඕනේ. ඒ ප්‍රඥාව හැදෙන්න මෙතන නිබ්බිදාව පහළ වෙන්න ඕනේ. ප්‍රඥාව මත පදනම් වෙච්ච නිබ්බිදාව. නිබ්බිදාව කියලා කියන්නේ කලකිරීමක්. දැන් අපි කරි දෙයකට ඇලිලා ඉන්නේ ඒක හොඳයි කියලාගෙනනේ. අපි මේකේ තියෙන ආදීනව ටික ප්‍රකට කරගත්තනම් මේකේ තියෙන මේ අවිනිශ්චිතතාවය, මේකේ තියෙන නිස්සාරත්වය අපිට වැටහෙනවා නම් ඉතින් මේකට ඇලෙන්න තව දෙයක් නැහැ. අපේ හිත ඇලෙන්නේ හොඳයි කියලානේ. ඉතින් හොඳ නැත්තම් ඉතින් මෙයා අයින් වෙනවා දැන්. කලකිරෙනවා. වැඩක් නැහැ මේක. අල්ලන්නේ දෙයක් වැඩක් නැහැ. කියලා අන්නේ තමන් තුළම නිකන් අර එපා වීම, මේක ගැන මේ ගැන තිබිච්ච අර රස මැකීයාම අන්නේ ටික පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තුලේ ප්‍රඥාව වැඩෙනවා නම් නිවැරදිව ඒ නිබ්බිදා පහළ වීම කියන එක අනිවාර්ය අංගයක්. ඒක ආයේ අපි හිතලා ගත යුතු දෙයක් නෙමෙයි. යථාභූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය කියලා කියනවා. යථාභූත ඥාන දර්ශනයක් යම් හිතක පහළ වුණා නම් ඒ හිතේ අතහැරීමක් කියන එක, එපා වීමක් කියන එක අනිවාර්යව පහළ විය යුතුයි. ඒක නිකන් ධර්මතාවක්. දැන් බලන්න මේ එන ක්‍රම පිළිවෙලේ සීලය අරහෙ තිබුණා නේද? ඒක සීලය අවශ්‍යයි. හැබැයි එතනින් මේ මෙතෙන්ට එන්න බෑ. ඒක විතරක් කල්ලාගෙන මෙතෙන්ට එන්න බෑ. මේකෙන් අවිපටිසාරයට එනවා. අවිපටිසාරයෙන් ප්‍රමෝදයට, ප්‍රමෝදයෙන් ප්‍රීතියට, ප්‍රීතියෙන් පස්සද්ධියට, පස්සද්ධියෙන් සුඛයට, ඊළඟට සුඛයෙන් සමාධියට. සමාධියෙන් ඊළාට තමයි සමාධිය හරහා මේක තව ටිකක් විපස්සනා භාවනාවක් වඩලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඉතින් අන්නේ වගේ මෙතන ප්‍රතිපදාව බුදුහාඳුරෝ පෙන්වන්නේ, يعني හේතුඵල ධර්මයක් පෙන්වන්නේ. නමුත් මේකෙන් විතරක් මේ දැන් ඊට පස්සේ මෙහෙම හිතන්න. දැන් ඔන්න මේකෙන් නිබ්බිදාව පහළනවා. නිබ්බිදාවෙන් පස්සේ ආයි අතහැරීම කියන එක. අතහැරීම කියන්නේ විමුක්තිය. අතහැරීම යහට ගියාට පස්සේ විමුක්ත ස්වභාවයක්, නිදහසක්. දැන් එතන දැන් කෙලෙසුන්ගෙන් නිදහසක් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? මෙතනින් කෙලින්ම මේ ඔක්කොම මුළු ප්‍රතිපදාවම අමතක කරලා දාලා මේක විතරක් අල්ලගෙන මෙතෙන්ට එන්න පුළුවන්ද? ඔන්නෝකයි අපි තියෙන්නේ. දැන් අපි බෞද්ධ වශයෙන්ුත් ඕක හිතන්න පුළුවන්. මම දැන් මෙතන අපි නිවන කියලා ගත්තොත් මේ නිවනට මේ එකක්වත් අනුගමනය කරන්න නැතුව මේ මුළු පාරෙන් නැතුව මේක විතරක් අල්ලගෙන එන්න පුළුවන් කියලා ඔන්න අපි හිතන් ඉන්නවා. ප්‍රැක්ටිකල් නැහැනේ. අපි මුළු ගමනයක් නැතුව මේක විතරක් අල්ලගෙන මේක මම හොඳටම කරනවා, නැත්නම් මේක මම බැරිගෙන කරනවා, ඒ හරහා මම මෙතෙන්ට එන්න පුළුවන්. එහෙම එකක් පෙන්වන්නේ නැහැ ඉතින්. ඒ වෙනුවෙන් දැන් පොඩි හරි සීලයක් කරනවා නම් එතන මේ ලොකු කලකිරීමක් ඇති වෙන්නත් පුළුවන්. ඔව්.
එහෙමත් ඉතින් يعني දැන් අපි කලකිරුණා කියලත් මේකේ සීලය පිරිසුදු වෙන්නේ නැහැනේ. අපි වරද වරද වශයෙන් පිළිගන්නත් ඕනේ. අපි නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී වෙලා වරද වරද වශයෙන් පිළිගන්නත් ඕනේ. ඊට පස්සේ හැබැයි නිවැරදි වෙන්න උත්සාහයක් දරන්න ඕනේ. උත්සාහයක් දරමින් ටික ටික යන්න ඕනේ. දැන් මෙතන ඒ කියන්නේ සීලය සමාධියට උපකාර වෙනවා. එහෙනම් සමාධිය ප්‍රඥාවට උපකාර වෙනවා. ඒ වගේම ප්‍රඥාව ආයේ සීලයට උපකාර වෙනවා. දැන් මෙතන තියෙන නිකන් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙන්නේ. තෝ හරීම රේකිය වර්ගයකුත් නෙමෙයි. දැන් මේ විස්තර කරන්න අපි විස්තර කිරීම පිණිස රේකියව අපි විස්තර කරාට තනිකර රේකිය මාර්ගයක් නෙමෙයි මෙතන තියෙන. සීලය සමාධියට ප්‍රයෝගිනවා, සමාධිය ප්‍රඥාවට ප්‍රයෝගිනවා, ආයි ප්‍රඥාව සීලයට ප්‍රයෝගිනවා, සීලය ආයි ප්‍රඥාවට ප්‍රයෝගේ වෙනවා. මෙන්න මේ වගේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. ඉතින් එතකොට මෙතන දැන් මේ තුනම ඕනේ කියලා තමයි ඉතින් ගන්න තියෙන්නේ. සීලයත් අවශ්‍යයි, සමාධියත් අවශ්‍යයි, ප්‍රඥාවත් අවශ්‍යයි. තුනම නිකන් ලිග්ගල් තුඩ තිබ්බා වගේ එතන ඒ තුනේම ප්‍රයෝගීතාවයකින් තමයි අපේ නුණ මේ ගමනක් යන්න තියෙන්නේ. ඒ නිසා අපි එකක හිර වෙලා ඒක දැඩිව ග්‍රහණය කරගත්ත ගමන් කොහේ වුණත් හිර වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියන්න අපි වඩන මොකක් හරි දෙයක් ඕන්ට වඩා අපි ඒක වුණත් ග්‍රහණය කරගෙන මේක විතරයි ඇත්ත අනිත් ඒවා ඔක්කොම බොරු. එහෙම හරි හිර වුණා නම් එතන නිවැරදි සම්මාදිට්ඨියක් නැහැ කියනවා. සම්මාදිට්ඨිය ඉහළම මට්ටම් කන කතා කරනකොට බුදුහාඳුරෝ පෙන්නන්නේ එතන මේ හරි කියන දේ පවා දැඩි ග්‍රහණයක් කරගෙන නම් එතන හිර වෙලා ඉන්නේ. එතන නැවතිලා ඉන්නේ. එතන තියෙන උපාදානයක්. බුදුහාඳුර පෙන්වන මාර්ගය තනිකර උපාදාන වලින් හිත නිදහස් කරගැනීමෙන් යන පාරක්නේ. ඉතින් එතන කිසිම හෝදයක් තමන් උන්වහන්සේ තමන්ගේම ධර්මයේවත් අල්ලන්න එපා කියලා කියනවා. ඒකත් මහණෙනි මේ නිතරණත් ආය නෝ ගහනත් ආය. මේකත් මේ ඊතරවීම පිණිසයි ග්‍රහණය කිරීමක් පිණිස නෙමෙයි කියලා කියනවා. එහෙම බඳු ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයකට පවා එහෙම කියනවා නම් ඉතින් අනිත්‍යය ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. අන්න ඒ වගේ අපි මේ සීලය ගැනත් ඉතින් ඒකම තමයි තියෙන්නේ. මෙච්චර මේ දහම ගැනත් එහෙම කියන බුදුරජාණන් වහන්සේ ඉතින් සීලය ගැන කොහොමත් දැඩි ග්‍රහණයක් නෙමෙයි. ඒ කියන්නේ සීලය අත්‍යවශ්‍යයි, පිරිසුදුව ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම එතන අන්තගාමී නොවිය යුතුයි. ඉතින් අනිත් එක තමයි ඉතින් සමංග සීලය පාවිච්චි කරලා අනිත්‍යව මයින් එකෙත් තේරුමුකුත් නැහැ. මම හොඳයි අනිත් එක නාලං දුස්සීලයි කියලා එහෙම යනකොට ඉතින් ආයි කෙලස් තමයි එන්නේ. එතන ඉන්නේ සාමාන්‍යයෙන් කියන්නේ يعني තමන් උඩින් තියාගෙන අනිත් කෙනා පහත් කළා සීලය පාවිච්චි කළා බුදුහාඳුරගෙන අසත්පුරුෂයෙක් කියලා. ඉතින් වගේ බුදුහාඳුරන් කියන්න තියෙන එක නම් හොඳටම කියලා දෙනවා. ඊයර පරාමර්ශණය කියන එක වෙන්න පුළුවන්. මුලදී අපිට බරට ගන්නවනේ ඕක. සීලය ටික බරට ගන්නවා. මෙහෙම කරන්නනේ අරම කරන්න පුංචි දේවල් ගැන හරිම පුංචි දෙයක් වුණත් හිතේ චෝදනා කරන ගතියක් එනවා වෙන්න පුළුවන්. මේ පොඩ්ඩ ඒ කියන්නේ මේ නුවණ දියුණු කරගනිමින් සමාධියක් හදාගනිමින් ඒ අනකොට ඒ කියන්නේ තමන්ටම තේරෙන්න ඕනේ කොහෙද මම ඕන්ට වඩා අල්ලලා තියෙන්නේ. ඒ අල්ලීම නිසා මට කොහොමද ආතතියක් ගොඩ නැගෙන්නේ. දැන් මේ යා ප්‍රඥාවකින් හිතේ සමාධියකින් දැන් එයාගේ හිත දිහානේ බලනවානේ. දැන් හිතත් අපි දමු චිත්තානුපසනාවකට එහෙම යනකොට එයාට තේරෙන්න ඕනේ දැන් මේ හිතේ ආතතියක් ගොඩ නැගෙන හැටි. එතකොට එයාට ප්‍රතිපදාවේදි කරන්න තියෙන්නේ මේ ආතතිය ගොඩ නොනැගෙන විදිහට කටයුතු කරන්නනේ. ඉතින් එතකොට එහෙමනම් සීලය පවා දැඩි ග්‍රහණයක් අවශ්‍ය නැහැ. හැබැයි එතනින් අදහස් වෙන්නේ සීලය කඩනවා කියලා. දැඩි ග්‍රහණයක් නැතුව සීලය රකින්න. දැන් ඒක කියන්නේ කාලයක් තිස්සේ මේ සීලය ආරක්ෂා කරන්න ඒක නම් Tamanට හුරු දෙයක් බවට පත් වෙනවානේ. දැන් අපි දුමු මිනිසෙක් ඉන්නවා බේබද්දෙක්. ඉතින් මේ මිනිස්සයාට බේබදු කමෙන් මුදවලා දවස් කීපයක් හරේ මේ සුරාපානයෙන් අයින් කරලා තියාගන්න මුලදී අමාරු වෙන්න පුළුවන්. හැබැයි පස්සේ ටික ටික ඉන්න සතියක් ඉන්නවා, මාසයක් ඉන්නවා, අවුරුද්දක් ඉන්නවා, අවුරුදු දෙකක් ඉන්නවා. දැන් එයාටම තේරෙනවා මේක මට කරන්න පුළුවන්. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැනේ. බොණේක අත්‍යවශ්‍ය නැහැනේ කියලා අන්න යාටම තේරලා. ඒ මුලදී ඉතින් දැන් අර හිතේ තියෙන අර ඇඩික්ෂන් එකට ඌමනාව ඇති වෙන්න පුළුවන්. ඉතින් හරි අමාරුයි තමයි දාලාගෙන නොකර ඉන්නේ. පස්සේ ඉතින් යාටම පුළුවන් නෝ මේක ප්‍රශ්නයක් නැහැ නේ කරන්න පුළුවන්. දැන් අන්න ග්‍රහණයක් නැහැ. දැන් අර සීලය හරහා එන පීඩනයක් නැහැ දැන්. ඒ වුණොත් දැන් සැහැල්ලුවෙන් සීලය ආරක්ෂා කරන්න පුළුවන් බවට පත් වෙනවා. මුලදී නිකන් අර වැටකොටු බැඳගෙන මේක ආරක්ෂා කරනවා. මොකද තාම මෙයා හීලෑ නැති නිසා. පස්සේ ටිකක් හිතත් හීලෑ වෙලා සතිය දිනු වෙලා එන කෙලෙස් මුල් මට්ටමේම හඳුන ගන්න පුළුවන් වුණාට පස්සේ එච්චර ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. මොකද දැන් තමන් يعني තමන් තුළම ආරක්ෂාව නිකන් ගොඩ නැගිලා සීලෙන්ම නෙමෙයි දැන් ආරක්ෂාව අවශ්‍ය ප්‍රඥාවනුත් දැන් ආරක්ෂා කරලා දෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන්ම පෙන්නනවා මෙතෙන්ට ගියාම වැරදි මේක පැහැදිලි මං يعني මේක මේ තමන්ට හානි කරයි එහෙම කියන එක ප්‍රඥාවෙන්ම තේරෙනවා. අතින්දී අපි එච්චර තාම දියුණු වෙලා නැති හින්දා සිල්පදයක මුවාවෙන් නැත්නම් සිල්පදයකට හේතු වෙලා අපි ආරක්ෂා වෙනවා.
මේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා මම මෙතන මෙහෙම කරන්න ගියොත් කාම මිත්‍යාචාරයක් සිද්ධ වෙනවා මෙහෙම කරන්න ගියොත් කියලා අන්න සිල්පදේ නිසා අපි ආරක්ෂ වෙනවා. නමුත් ඉතින් කාලයක් යනකොට තමන්ටම හිතේ තේරෙනවා නම් දැන් ප්‍රාණඝාතයක් කරන්න කලින් තමන්ගේ හිතේ ද්වේෂයක් පහළන ගැන. ඉතින් මේ ද්වේෂයේ මුල් මට්ටම් වලදී හඳුනා ගන්න පුළුවන් නම් ඒක එතනින්ම අයින් කර ගන්න පුළුවන් නේද? ප්‍රාණඝාතයට කොහොමත් යන්නේ නේද? අන්න ඒ වගේ පොඩ පොඩ තමන්ගේ හිත හිතේ පහළ වෙන කෙලස් ටික හඳුනා ගන්න බොහොම සූක්ෂම මට්ටමකින්ම කෙලස් කැපෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් වීතික්‍රමණයක් කියන දැන් වීතික්‍රමණ මට්ටමන්නේ කතා කරන්නේ සිල්පදවල. ඉතින් වීතික්‍රමණ මට්ටමනේ කොහොමත් එන්නේ. ඒ වගේ අර මේ ප්‍රතිපදාවෙන් ප්‍රඥා මට්ටමෙන් ඔන්න සීලය ආරක්ෂා වෙනවා. සීලයෙන් තව ටිකක් ප්‍රඥාව උපවත් වෙනවා. ඔන්න ඔය ගතියක් තියෙනවා. සීලය කියන එකද? නෑ, සමාදන් වීමේ වටිනකමක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ මුලදී අපි දැන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ තිසරණ සරණ යනවා නම් අවංකවම අප්‍රමාණ කුසලයක් වෙනවා කියලා කියනවා. ඔව්. ඉතින් ඒ වගේමයි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ විදිහේ සිල්පදයක් ගන්න අපි මෙනෙහි කළා. ඒක බොහොම අවංකව. දැන් මේ කියන්නේ කාටවත් පේන්නවත් ඒ මොකක්වත් නෙමෙයි. බොහොම අවංකව ඒ දේ කරනවා නම් අප්‍රමාණ කුසලයක් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ සහිත මහා සංඝරත්නයට දානයක් දෙනට වඩා කුසලයක් කියලා කියනවා. මේ විදිහට කියන්නේ තිසරණ සරණ යනවා නම් කියන්නේ සිල්පදයක් සමාදන් වෙනවා නම් ඉතින් ඒක සුළුකට දකන්න බෑ. දැන් දැන් ඒවැ පිහිටන්න ඕනේ. හැබැයි ඒකේ ඒ ප්‍රතිපදාවේ යන්න දැන් මේක නිකන් අර තමන්ට නිකන් හුරු දෙයක් බවට පත් වෙලා. දැන් සිල්පද කඩ නොකර සිටීම පහසු දෙයක් බවට පත් වෙලා කාලයක් යනකොට. මුලදී අමාරු වෙන්න පුළුවන්. සමාදාන් වීමක් වෙනවද? ඕක සමාදාන් වෙන්න අවශ්‍ය නැහැ. ඒක නිකන් තමන්ගේම මේ දෙයක් බවට පත් වෙලා. දැන් අපි නිකන් මේ ඒ කියන්නේ මේ යම් කිසි ප්‍රතිපදාවක නියැලෙන්න ඒ ප්‍රතිපදාව බොහොම નિરાයාසයෙන් ඉන්න පුළුවන් ගතියක්. ආයි දැන් ලොකු බරක් අවශ්‍ය බරක් නැහැ දැන් හිතට ඒක. සීලේ කියන්නේ බරක් වෙලා නැහැ දැන්. යාට දැන් එහෙම දෙයක් හිතෙන්නෙත් නැහැ. හිතන්න දැන් මේ කාමමිත්‍යාචාරයක් කරන එක. අපි දුමු මිනිසෙක් ඒක කර කර හිටියා කියලා. පස්සේ යා ආරක්ෂා වෙන්න යාට දැන් ඌමනාව නැති දෙලා. එතකොට ඉතින් ප්‍රශ්න ඉවරයිනේ. ඒ වගේ. සතු මරමර හිටියේ කෙනා ඒක අයින් වුණා නම් මුලදී සමායයට හිතේ ඌමනාවක් ඇති වෙන්න පුළුවන්. පස්සේ හැබැයි ඒක ඌමනාවක්ම නැතිලා. එතකොට ඉතින් බරක් ඇත්තෙම නැහනේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා සීලය මුලදී ටිකක් තදට බරට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක කාලයක් ආරක්ෂා කරන්න ඒක Tamanට නිකන් ඇඟට ගියා වගේ ගතියක්. ඇඟේම තියෙනවා ඒ ගතියක් කියලා අපි කියන්නේ. දැන් ඒක ඇඟේ තියෙන්නේ. ආයි හිතන්න දෙයක් නැහැ. ඒක මේ මතු පිටින් අපිට මතක් වෙන කෙනෙක් මතක් කරලා දෙන්න දෙයක් නැහැ. දැන් ඇඟේම තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ගොඩක් පුහුණු කරපු පස්සේ කාලෙක තිබ්බ මතකයන් ගොඩක් තියෙනවා එන්න පුළුවන්. ඒක දකින්නත් ඕනේ. ඉතින් ඒක අපි ප්‍රතික්ෂේප කළ වැඩකුත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළ වැඩකුත් නැහැ. ඒක සප්‍රෙස් කළ වැඩක් නැහැ. ඒකට මතුවෙන්න දීලා තමයි අතහැරලා දාන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතෙන්දි එනවනේ දැන් මේ පරණ මතකයන් අවදි වෙන්න පුළුවන්නේ. ඒ අවදි වෙනකොට ඉතින් තේරුම් ගන්න ඕනේ මේ ඔව් මම මෙහෙම දෙයක් කරා කියලා. ඉතින් ඒක තේරුම් අරගෙනම අතහැරලා දාන්නයි තියෙන්නේ. ඉතින් නැත්තම් මේක පැහැවනවානේ. මේක මතුවෙන්න දෙනවා. හැබැයි දැන් ඊට වඩා හැබැයි මෙහි සතිමත් 10ක් එහෙම වඩලා තියෙන්න ඕනේ. ඒකයි ප්‍රායෝගිකව අපි වැඩිලා තියෙන්න ඕනේ. ප්‍රායෝගිකව වැඩුණ මට්ටමේදී අරව නිකන් කුණු ගොඩක් ගැලවිලා යනවා වගේ මේ නිකන් මොනහරි දැන් ජරා තට්ටුවක් ගැලවිලා යනවා වගේ දැන් ඒක මතුවෙනවා. ඊටසේ මේ සතිමත් බව තුලින් තේරුම් ගන්නවා මේක තියෙන ඒ කුණු ගතිය, කුණු ගඳ තේරුම් ගත්තට පස්සේ ඉතින් ආයේ ඒ එන මේක මග හැරෙන්න ඕනේ. ඒක දුර්වල වෙලා යන්න ඕනේ. දොරලා ගියා නම් ඊට පස්සේ ඉතින් අර ඊළඟට නැවතත් ඒ උවමනාව පහල වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඉතින් ඒක තේරුම් අරගෙන යන්න ඕනේ. අන්න ඒ වගේ يعني මේ අපේ හිතේ තියෙන කෙලෙස් එකක්වත් නිකන් අපි සීලෙන් යටපත් කරන්න බෑ. සීලෙන් කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. සීලෙන් නිකන් අර මේ සමාධියට උවමනා කරන පසුබිම සකස් කරලා දෙනවා. මේ කෙලෙස් ටික ප්‍රහාණය කරන්න අනිවාර්යෙන් විපස්සනාවක් අවශ්‍යයි. විපස්සනාවක් කියන්නේ සතිය දියුණු කළා, මතු වෙන්න දීලා දැක ප්‍රහාණය කිරීමක් අවශ්‍යයි. සීලෙන් ප්‍රහණයක් එහෙම කතා කරන්නේ නැහැ.
විඥානය විතරක් නෙමෙයි. මම කියන හැඟීමක් අපි ගාව තියෙනවානේ. විඥානය විතරක් නෙමෙයි. දැන් අපිට රූපේට මම කියන්නත් පුළුවන්. වේදනාන් ඇසුරිනුත් මම කියන්න පුළුවන්. සංඥාවන් ඇසුරිනුත් මම කියන්න පුළුවන්. සංස්කාර ඇසුරිනුත් මම කියන්න පුළුවන්. විඥාන ඇසුරිනුත් මම කියන්න පුළුවන්. විඥාන කියන්නේ පහෙන් එකක් විතරයි. දැන් මහත්තයා කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා දැන් මේ ඉන්නේ මම කියලා කිව්වහම එතන විඥාණයට නෙමෙයි අහු වෙන්නේ. එතන අහු වෙලා තියෙන්නේ රූපෙට. දැන් අපි ඊළඟ භවයට යන්නේ විඥාණය නෙමෙයි. නැහැ එහෙම එකක් නැහැ. දැන් තනි විඥානයක් එහෙම තියනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ කියන්නේ දිගින් දිගට යන විඥානයක් තියනවා කියලා හිතා ගැනීම වැරදි. ඒ කියන්නේ විඥාන එතන එතන පහළ වෙන. දැන් මහත්තයා මම මෙහෙම කියන්නකෝ. ඇහැ එහෙම අරපු ගාව ඔන්න චක්කු විඥාන. ඊට පස්සේ ඉතින් අපි ඇහැ වැහුවා කියලා. ඊට පස්සේ දැන් මට මාකර ඇහෙනවා. ඊට පස්සේ ඔන්න සෝත විඥාන. ඊට පස්සේ ඔන්න ආයි මං ඇහැ අරනවා. ආයි චක්කු විඥාන. එතකොට දැන් මේවා එතන එතන නියන් නිවි නිවිපත් වෙන දේවල් වගේ. මෙතන පත් වුණා නියුණා. ආයි මෙතන පත් වුණා නියුණා. ආයි ඔන්න දිවට පත් වුණා නියුණා. ආයි කයේ පත් වුණා නියුණා. ආයි ඊට පස්සේ හිතන්න මනසටම ආවා. මනෝ විඤ්ඤාණ වශයෙන් එකක් පත් වුණා නියුණා. ඒක එතන 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 ඒවා පත් වුණා නියුණා. පත් වෙනව නෙවෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඒ වගේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ඒ ඉන්ද්‍රිය අනුසාරයෙන්. කනේ විඤ්ඤාණ, දිවේ විඤ්ඤාණ, නාසයේ විඤ්ඤාණ, කනේ විඤ්ඤාණ, කයේ විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. ඔක්කොම එතන එතන ඇතිවීම නැතිවීම වශයෙන් තියෙනවා මිසක් තනි දිගට යන විඥානයක් නැහැ. ඒ කියන්නේ කිසිම තැනක එහෙම දැන් දිගට යනවා නම් කුමක් හෝ එතන තියෙන ආත්මයක් නේ. බුදුහාමුදුරුවෝ එහෙම ආත්ම ස්වභාවයක් කියන්නේ නැහැ. ඒ තමයි අපි ඔක්කොම හැදෙනවා. ඉතින් ඒක තමයි දැන් 17ට දැන් ඊයේ ඉඳලා දැන් අදට වෙනකොට ජීවත්ව ඉන්න යම්කිසි හේතු ටිකක් සකස් වෙලා තියෙනවානේ. දැන් ඔන්න ඊයේ ආහාර ටිකක් ගත්තා. ඒ ආහාර ටිකේ පෝෂණයෙන් ඔන්න කයේ පැවැත්මක් සකස් වුණා. ඊළඟට දැන් ඊයේ යම්කිසි අරමුණු ටිකක් ඇසුරු කරා. ඒ අරමුණු ටික අනුසාරයෙන් ඔන්න යම් පෝෂණයක් හිතටත් ආවා. අන්න ඒ වගේ මේ මොහොත ඊළඟ මොහොතට ප්‍රත්‍යවීමක් වෙනවා. කලින් මොහොතෙන් යම් ප්‍රත්‍යවීමක් ඊළඟ මොහොතට එන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් ඊළඟ භවයක් සම්බන්ධයෙන් කියන්න වෙන්නේ දැන් අපි මේ භවයේදී කරපු විවිධාකාර ක්‍රියාවන් තියෙනවා. ඒ ඒකෙන් ආපු විපාක පැත්තක් කතා කරන්න පුළුවන්. කර්මය කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ. කර්මය කියන ශේෂ්ත්‍රයක් ඒතකොට දැන් තියෙනවා. පොටෙන්ෂල් එකක් අපි ගාව තියෙනවා. ඊට පස්සේ තණ්හාවකුත් තාම ඉතිරිලා නැති ඌමනාවක් තණ්හාවක් ඒවත් තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් කියන්නේ දැන් එහෙම මට්ටමකදී විඥාණයට පෝෂණය වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් ඊළඟ තැනක දැන් හිතන්න මේ මොහොතේ මැරෙනකොට හිතේ පහළ වුණා නම් යම් විඥානයක් එයාට ඒ පහළ වෙච්ච විඥාණයට හොඳට වැඩෙන්න පුළුවන් පරිසුභීම මෙතන තියෙනවා. කර්මය නැමැති කෙත තියෙනවා, තණ්හාව නැමැති වතුරක් තියෙනවා. ඉතින් අරයට පැලවෙන්න පුළුවන්. එහෙම තමයි පැහැදිලි කරන්න වෙන්නේ. නැතුව මේ දිගට යන විඥානයක් කියලා ගත්තොත් ඒක වැරදි අදහසක්. ඒක ඇත්තටම ඉස්සර يعني බුදුහාමුදුරන් කාලෙදිමත් ඇත්තම සාමිනවසනේ පව තියලා තියෙනවා. ඒක කතා කරන අය මහා තණ්හා සංකේ සූත්‍රයේදී එහෙම. සාති කියලා භික්ෂුවක් එයාට තියලා තියෙනත් ඔය වගේම විඥානය දිගට යනවා කියලා සංකල්පයක් බුදුහාමුදුර ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් නැහැ කියලා කියනවා. දැන් ඒ විඥාන එක එක තැන්වල පහළ වෙන්නේ ඒ හේතුන් නිසා. ඇහැයි රූපයන් නිසා චක්කු විඥාන, කනයි සද්දය නිසා සෝත විඥාන. ඒ විදිහට තමයි පැහැදිලි කරන්නේ. ඒත් ඒක කොහොමද රහත් වෙන්න කවුද හිටියේ කියලාත් එක තැන කහනනේ. ඔව්. එතනත් කෙනෙක් නැහැ ඉතින්. නැහැ. එහෙම කියන්න බෑ. මරණයෙන් පස්සේ ඉන්නවා කියලා ගත්තොත් වැරදි ඉතින්. එතනදී අපි ඒව තමයි ඉතින් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම. අපි බලන්නේ මෙතන මේ මම ඉන්නවා කියාගෙනමයි අපි බලන්නේ. කෙනෙක් ඉන්නවා කියලා දෘෂ්ටියමයි අපි ඉන්නේ. නමුත් එහෙම ඒකයිලා දෘෂ්ටියක් කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක වැරදි ආකල්පයක්. මමෙක් නැති තැනකටම මමෙක් ආරෝපණය කළා අපි තියෙන්නේ. නැති දෙයකට අපි දෙයක් ආරෝපණය කළා. අපේ අතින් සිද්ධ වෙච්ච වැරද්දක්. මෙතන මමෙක් නැහැ. මෙතන තියෙන්නේ නිකන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. නිකන් හේතුඵල දහමක් තියෙන්නේ. ඒක නිකන් අපි ආරෝපණය කරලා නැති දෙයක්. නමක් දීලානේ තියෙන්නේ. අපි හිතන්නේ දැන් මේකට මම නමක් දෙනව ඔර්ලෝසුව කියලා. දැන් මේක දන්නවද ඒක? මේ අපි දීපු නමක් විතරයිනේ. අන්න ඒ වගේ තමයි ඉතින්. මෙතන නිකන් මේ ආහාර මේ ටික මේ මොකද ඍතු ආහාර මේ ගුණ ටිකක් නිසා කය ක්‍රියාත්මක වෙනවා. තව තව හේතු නිසා මේ
මේ මේ හිතක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දෙක ප්‍රත්‍යෝත්පන්නව මොහොතක් මොහොතක් පාසා ඇතිවි නැතිවි ඉස්සරහට ඉස්සරහට යනවා හේතුඵල ධමයක් විදිහට. මේවා තියෙන තාක් මේක තියෙනවා ඒ විදිහට. අපි මේ යන ගමනට දානවා එක්කෙනෙක් ගෙනලා, ආ මේ ඉන්නේ මම. ඉහට එන්නත්ව අනිත මේ මේ යන ගමනේ ඒ කියන්නේ මමත්වේ වැඩිනම් හරි ඉක්මනට මමයා දානවා මේ අස්සට. එහෙම තමයි හිතන්න වෙන්නේ. පස්සේ පස්සේ විපස්සනාව යඩෙන්න වැඩෙන්න මේ ඉඳලා හින්ලා දාන්නේ මේ අතරින් පතර දාන්නේ අන්න ඒ වගේ. එතකොට අන්න මමත්වේ අඩුවීමක් තමන්ට තේරෙන්න ඕනේ. ඉස්සෙල්ලා තරම් මමෙක් හැදෙන්නේ නැහැ කියලා. ඒ ඉතින් බුදුහාමුදුරෙන් අහනවා කෙලින්ම කොහොමද මේ අහංකාර මමංකාර නොහෝතීති කියලා. ඒ කියන්නේ කොහොමද මේ මම හැදීමක් මගේ කියලා හැඟීමක් මගේ කියලා හැදීමක් නොකර ඉන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේලා අහනවා. ඒතර තමයි කියන්නේ උපාදාන ස්කන්ධයන් එතන එතන මේ දකින්න කියලා. කොහොමද ආයි ආයි මේ දේවල් උපාදාන කරන්න හැටි. රූපේ උපාදාන කරගෙන මම හදනවා, වේදනා උපාදාන කරන් මම හදනවා, සංඥා උපාදාන කරන් මම හදනවා, සංස්කාර උපාදාන කරන් මම හදනවා, විඥාන උපාදාන කරන් මම හදනවා. මොකද මේවෙන් තොරව හදා ගන්නත් බෑ මම එක්ක. මේවෙන් තොරව තනියෙන් හදන්නත් බෑ. මේ මේවා මේවා ගැන අවධානයෙන් ඉන්නකොට දෙනවා දැන් නම් මෙන්න මෙයා තව උපාදාන කරගෙන මම හැදුවේ. දැන් නම් ඔන්න තියෙන හැකියාවක් උපාදාන කරන් තමයි මම හැදුවේ කියලා අර එක එක තමන්ගේ හිතේ පැහැදිලිව පේන්න ගන්න ඕනේ. එතකොට අන්න එතන එතන අතල දානවල වැඩක් නැහැ කියලා. වැඩක් අතල නැහැ. කත්ත දන්නේ කීකේ. අතල දම අන්න හිත මමයා හැදීමෙන් අයින් කරගන්න වෙනවා. නිකන් එතකොට අන්න නිකන් පිරිසුදු ප්‍රවාහයක්. අර බුදුහාමුදුර කියන්නේ මේ මොකද්ද මේ ධම්මෝ ධම්මේ අபிසන්දේති ධම්මෝ ධම්මේ පරිපූර්ණේති අපාරාපාරං ගමනාය. ධර්මයෝම ධර්මයන් වෙතට පැමිණෙනවා, ධර්මයෝම ධර්මයන්ව පරිපූර්ණේ කරනවා මෙතරින් එතරට යාම පිණිස. ආයි මොකෙක්වත් කරන එකක් නෙමෙයි. හේතුඵල ධමයක්ම ක්‍රියාත්මක වෙනවා. විතරන්නේ පැවිදි වුණත් කොහේ වුණත් අපි අර කියන්නේ පොරක් වෙනවා කියලා. ඉතින් අර ඒ පොරක් හදන එකනේ කරන්නේ. කෙනෙක් හදන එක තමයි කරන්නේ. ඔව් ඒක හරි. එතන ඒක හරි. ඉතින් ඒ කියන්නේ අපි අර දැන් හැමතැන් වලම කියන්නේ මේ සත්පුරුෂ සංසේවනයක් තියෙනවා නම් මග පෙන්වීමක් තියෙනවා නම් ඉතින් පාරේ යන්න පුළුවන්. නැත්තම් ඉතින් අර දැන් අද තනිකර කරන්නේ කෙනෙක් පුජ්ජලෙක් හදන එකමනේ. පුජ්ජල භාවයක් හදන එකමනේ කරන්නේ. අපි ඒකටමනේ ලකුණු දෙන්නේ. වෙනම මෙයා ඔයා මෙහෙම ඔයාට මෙන්න මේ හැකියාවන් දෙනවා, ඔයාට මෙන්න මේ උපාධිය තියෙනවා, මෙන්න ඔයාට මේක තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කියලා කියන්න කියන්න ඒ මනුස්සයානේ බූම් ගලුඩ යනවා. ඉතින් කෙලින්ම හදනවා කෙනෙක්ව. ඊට පස්සේ ඉතින් ඒක අයින් කරගන්නවා කියන ලේසි නෑ ඉතින්. එන්නම මේ ප්‍රතිපදා කරහා ගිහිල්ලාම හදන් මේ දුරු කරන්න වෙනවා ඊට පස්සේ ඉතින්. හොඳයි අපි නවත්තමු. මේ පහළත් පොඩි වැඩක් තියෙනවා. ඉතින් අපි පිරිසක් එකතු වෙලා සතිය මේ ධර්ම සාකච්ඡාවක් කිරීම තුළින් යම් කුසලයක් පහළ වෙනවා නම් අපි ඒ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සමග බෙදා හදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හි